මේක අහන්න තියෙන බණක් නෙමෙයි අවබෝධ කරගන්න තියෙන ධර්මයක්. මේක ටික දෙනෙක් ඉන්න අය දන්නු මම හිතන්නේ අනිත් ටික දෙනෙකුට ඒක තාම එච්චර වැටහිලා නැහැ කියලා. ඉස්සක් මේක අහන්න තියෙන බණක් හැටියට අහගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ වචනින් අපි යමක් ඉගෙන ගන්න ඕනේ. මොකද්ද? අහන්න තියෙන බණක් නෙමෙයි අවබෝධ කරගන්න තියෙන ධර්මය. එහෙමනම් දැන් මෙතන ඉඳලා උත්සාහය තියෙන්න ඕන අහන්න නෙමෙයි අවබෝධ කරගන්න. නමුත් එහෙම අවබෝධයක් ගැන මේ ආත්ම භාවයේ අවබෝධයක් කරගන්න පුළුවන් කියලා දහමක් කවුරුත් වැඩි කතා කරන්නේ නෑ. ඔවුන් කියන්නේ අපි මේ බණ ටික අහගෙන පින් කරගෙන නේ සාරා සංගේ කල්පලක්ෂය තා පොඩ්ඩක් ගිහිල්ලා බලමු කියලා කියන්නේ. ඒ මේ බුද්ධ කාලයටත් මේ මනුෂ්‍යාත්ම භාවයටත් වෙන නිගාවක් ඒක. නිසා සම්බුද්ධ ශාසනය ලැබිලා තියෙනවා. මනුෂ්‍යාත්ම භාවය ලැබිලා තියෙනවා. හොඳින් හිතන්න පුළුවන් ඥානයක් දර්ශනයක් ලැබිලා තියෙනවා. සිතන්න ඔබයි මේ ගමන් මගේ ඉස්සරහින් යන්න ඕන කෙනා. දේශකයා නෙමෙයි. මේ ගමන් මගේ ඉස්සරහින් යන්න ඕන කෙනා. ඔය අවබෝධයට ලබා ගන්න කැමති කෙනා තමයි ඉස්සරහින් ගමන් කරන්න ඕන. පාරවල් වරදින එක, යන පාරවල් වල ට්‍රැෆික් තියෙන එක, බ්ලොක් වෙන එක, පාරවල් වහලා තියෙන එක සාමාන්‍ය ස්වභාවයක්. දැන් අපි පහුගිය දවසේ මේ පෙරේද බණකට යන්න ගිහිල්ලා කොළඹ පැත්තේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා මේ පාරවල් වසා තිබීම සහ හෙල්ලෙන්නේ නැති ට්‍රැෆික් හම්බු වීම නිසා. කියන්නේ පැය භාගයකට අඩි 10ක් යන්න බැරි ට්‍රැෆික් එනවා. ඒව ස්වභාවිකයි. දැන් ඔබ යන මේ නිවන් මගෙත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. පැය 10කට නෙමෙයි සති 10කට හෙල්ලෙන්නෙත් නෑ එකම තැන. සමහර අය අවුරුදු ගානකට හෙල්ලිලාම නෑ එකම තැන එකම දෘෂ්ටියේ ඉඳලා තියෙන. එහෙම නෙමෙයි අපි හැමදාම සෙලවෙන්න ඕන, ඉස්සරහට ගමන් කරන්න ඕන. ඒ සෙලවෙන්නේ නැතුව ඉන්නේ මෙන්න මෙහෙමයි. පොඩි සිද්ධාන්තයක් දුටුව ගමන්ම එයා ඒ සිද්ධාන්තය ඔස්සේ කල්පනා කරනවා මේක තමයි නිවන. හරියට අර අලියගේ අඩි දැක්ක ගමන්ම එයා තීරණය කරලා ඉවරයි මෙන්න අලියගේ ප්‍රමාණය. ඒ தત્ත්වය ලංකාවේ අයගේ වැඩිපුරම තියෙන වග මට කලින් දැනගත්තේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා තමයි ඔය අලින්ගේ අඩි උපමා කරගත්ත දේශනාව මුලින්ම කරලා පටන් ගන්න කල්පනා කරා මේ ලාංකිකයන්ට මේක විශ්වාස කරන්න යන්න එපා ඉක්මනින්. නැත්නම් මේකට ශ්‍රද්ධාවෙන් පැහැදී මටත් පුළුවන් විශාල බිරිසක් විශ්වාස කරගෙන එහෙම නැත්තම් පුජ්‍යල පැහැදීමක් ඇති කරගෙන මොනවා හරි දේවාලයක් හරි මොකක් හරි සිද්ධාන්තයක් හරි බෝහාවක් හරි පහදවා ගන්න වැඩපිළිවෙලක් හදාගෙන ඒකට පහදවාගෙන මිනිස්සු ගෙන්න ගන්න පුළුවන්. ඒක හරි හරිම ලේසි දෙයක් ලංකාවේ නේද? පිළිමයකට දාඩිය දැම්මත් ඇති. කියන්නේ අර පිනි බැඳුනොත් දාඩිය දෙයියන්ට දාඩිය දානවා කියලා යන්නේ නැද්ද? යනවා. සායන් ටිකක් දිය වෙලා වැක්කුරුනොත් ඇති දෙයියෝ අඬනවා කියලා යන්නේ නැද්ද? යනවා. ඒ තරම් ඥානවන්ත ජනතාවක් අපේ රටේ වාසය කරනවා. ඉතින් ඒ නිසා අපි ඒ අතරින් අපිට දුර්ලභ පිරිසක් හම්බ වෙනවා. තමන් මෝඩයි කියලා හිතන මෝඩය පිරිසක් අපිට හම්බ වෙනවා. අපිට වැදගත් මෝඩය අය. තමන් මෝඩයි කියලා හිතන කෙනෙකුට තමයි පණ්ඩිතයෙක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නේද? තමන්ගේ දුර්වලකම දකින කෙනා පණ්ඩිතයෙක් හෝ පණ්ඩිතයෙක් වීමට සුදුස්සෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ නොදන්නාකම පිළිබඳව තක්සේරු කරමින් තව හොයමින්
දැනුවත් වෙන්න අපි උත්සාහ කරන්න ඕන දන්නා දේවල් ටික අතහැර දමලා නිවන පිළිබඳව තියෙන සංකල්පවල දුර්වලතා තියෙනවා ඒ නිසා තමයි අපි සියලු දෙනාම මේ සංකල්පවල අතරමං වෙලා ඉන්නේ ඔය හිතන එකක්වත් නෙමෙයි නිවන කියන්නේ පුතඥේ කිසිම සංකල්පනය කරන කිසිවක් නෙමෙයි නිවන කියන්නේ ඒක අවබෝධයෙන් පස්සේ තමයි යා තේරුම් ගන්න මං හිතාගෙන හිටපු දෙ නෙමෙයි කියලා ඒක සරල සිද්ධි ධාමයක් ඒක ඇත්ත කතාවක් දැන් යාළුවෙගේ ගෙයක් තියෙනවා අපි යාළුවා ගේ පිළිබඳව විග්‍රහයක් කරනවා අපි හිතේ මවා ගන්නවා යාළුවාගේ ගේ මේ වගේ වෙන්න ඇති කියලා නමුත් ගිහිල්ලා බලනකොට වෙනස් එහෙම නැහැ ඉතින් නිවන පිළිබඳව වෙනස් වෙන එකක් නැද්ද ඒ නිසා අත්දැකීමෙන් පස්සේ ඒ වෙනස එහෙම වාජනය වෙනවා ඒ වෙනස අවබෝධ වෙනවා ඒ නිසා හැමදේනම මේ අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන නිවන් දකින්න බාධක වෙනවා ඒ තමයි නීවරණ ධර්ම නීවරණ ධර්ම වලින් නිතරම නිවන් මඟ ආවරණය කරනවා එහෙම නැත්නම් නොමග යවනවා වසාලනවා පසුබට කරනවා අධෛර්යයටපත් කරනවා සහ නිවන් මඟෙන් ඉවත් කරන ස්වභාවයකුත් ඇති කරන මේ නීවරණ ධර්ම කියන එක පැමිණියාම අපි වහාම ඒක පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඕන මේ මේ පැමිණලා තියෙන්නේ නීවරණ ධර්මයක් කියලා තේරුම් අරගෙන වහාම අපි ඒ ධර්මයන් නිවැරදි කරගන්නට ප්‍රඥාවෙන් වීරියෙන් මහන්සි වෙන්න ඕන සිහියෙන් කටයුතු කරන්න ඕන සිහිය හරීම වැදගත් නිවන් ධර්මය අවබෝධ කරගන්න සිහිය හරීම වැදගත් සිහිය කියන දේ වැදගත් නැත්ති මොන කාර්යයටද කියලා ප්‍රශ්නයක් තියෙනවා නේද වාහනයක් පදවන විටද අධ්‍යාපනයක් ලබන විටද ආහාර පාන උයන පිහින විටද එතනින් එහාට ගියාම ඒ වගේ සිය දහස් ගුණයකින් වැඩි කරපු සිහියක් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා මේ නිවන් මඟ සොයාගෙන යන කෙනෙකුට ඉතින් ඒ සිහිය පිළිබඳව උනායකුත් උදාහරණ දක්වලා තියෙනවා රත් වෙච්ච තෙල් චාච්චියක් අතින් අරගෙන යනකොට මොනතරම් සිහියෙන් පරිස්සමෙන් අඩේ තියලා යනවද කියලා අහනවා ඒ වගේ කියලා. ඒක තවත් බරපතල කරලා දීලා තියෙනවා ඒ තෙල් චාච්චිය අරගෙන යද්දි පිටිපස්සෙන් උලක් අරගත්ත සෙබලෙක් එනවා තෙල් බිඳුවක් බිම හැලුවොත් අර උලෙන් එකක් අයින්නවා කියලා. එතකොට තව මොනතරම් ප්‍රබලව එයා සිහිය ඇති කරගන්නවද එහෙම අන්න ඒ වගේ සිහියක් ඔබට අවශ්‍යයි. දැන් මද සිහියෙන් මෙහෙම බනහන ඉන්න අයට ඔය කතාව කිව්වේ. නිදාගෙන වගේ වුණාට සමහර අය ඉන්නවා ඇතුලේ සිංහයෝ. සමහර අය නම් ඉතින් පිටිනුත් නෙදි ඇතුළුත් නෙදි. සමහර අය අවදින් ඉන්නවා වගේ පේනවා නෑ පස්සේ මනසින් නෙදි. දැන් මමත් බනහන කාලේ නිදාගත්ත කෙනෙක් තමයි. නිදා වැටි වැටි ඉන්න එක පාට අවදි දෙනවා මොනවා හරි දෙයක් අහනවා හැබැයි අහපු දේ හොඳට බැහැව්වා ආයි නිදාගත්තා ඒ ගැඹුරු සංකල්පනාවක් ඒ යටතේ නිින්දක් නෙමෙයි ඒක ගැඹුරු පරේෂණයක් තිබුණා ඒ පරේෂණයේ තියෙන මේ වේගයත් එක්ක යම් කිසි වෙහෙසකුත් ඇවිල්ලා නිදිබර පැත්තටත් නමුත් ඒ හැම මොහොතකම අපේ මනස නගා සිටුවා ගන්නට මහන්සි ගත්තා. ඒක දැන් මේ නීවරණ ධර්ම කියලා පෙන්නලා තියෙන්නේ මේව එන්නෙම නැතුව මිනිස්සෙකුට තව ජයග් ගහන්න ලබන්න නෙමෙයි. ඒවා ආවයි කියලා මහා පාපයක් හරි වරදක් හරි බවට පත් වෙලා මේකෙන් ඉවත් වෙනවයි කියන එක නෙමෙයි. එනේන වාරයට ඒක ජය ගන්න ඕනේ කියන කාරණය. එන්නේ නැතුව කටයුතු කරන්න බෑ. ඒක මොනම රහතන් වහන්සේ කෙනෙකුටවත් මේ නීවරණ වලින් බාධාවල් එන්නේ නැතුව රහත් වෙලා නෑ මාර්ගඵල ලබලා නෑ. ඒ දේවල් ඇති වෙනවා.
ඇයි අපි මාර්ගඵලයක් හරි නිවන් දකින්න හරි මේ සසරින් මිදෙන්න හරි කටයුතු කරන්න උත්සාහ කරන්නේ මානසික සහනයෙන් උදා කර ගැනීම උදෙසා සංසාරයේ මුලාවෙන් තොරව අවබෝධයෙන් කටයුතු කිරීම සඳහා ඒ වගේම සතර අපාගාමී අනේක විද දුක් රැසෙන් පීඩා රැසෙන් අත මිදීම සඳහා තමයි මේ මහන්සිය ගන්නෙ අපේ මනස තුල හැදිලා හිටියොත් පෙරේතෙක් එයා උපදින්නේ මරපු මැරිච්ච ගමම්ම එතෙන් අපේ අධ්‍යාත්මය තුල හැදිලා හිටියොත් යකේ මැරිච්ච ගමම්ම යකෙක් වෙලා තමයි උපදින්නේ අධ්‍යාත්මය තුල අවීචී මහා නරකයක් ගොඩ නැගිලා තිබුණොත් එයාගේ මරණයත් එක්කම තැනෙන්නේ අවීචී මහා නරකය ස්වර්ගයත් තැන්ලා තිබුණොත් තැන්නේ එයාගේ ස්වභාවයට අනුව ඒ ස්වර්ගය එහෙම නැත්නම් ඒ උසස් මානසික ගුණය තමන්ට ලැබෙනවා පැහැදිලිනේ මනස තුල හොඳ ගුණාංග වඩා ගැනීම එක තලයක් තවත් තලයක් තමයි මේ මනස අවබෝධ කර ගැනීම ඒක තමයි නියත සම්බෝධි අනුගමනය කිරීම නියත වශයෙන්ම සම්බෝධියේ පිහිට ආරක්ෂාව ලැබීම පිං කරගෙන කොච්චර කටයුතු කරත් එයා සතර අපායෙන් සම්පූර්ණ නිදහස් කියන විවරණයක් හම්බ වෙන්නේ නැහැ ඒ පිං ටික ඕනම වෙලාවක පවු ටිකක් ඇවිල්ලා මැකෙන්න පුළුවන්කම තියෙනවා දැන් ජීවිත කාලෙම පිං බකට් එකක් විතර එකතු කරනවා පින් බකට් එකක් විතර එකතු කරගත් එකේ අවසාන කාලෙදී පින් බැරල් එකක් විතර උකට පෙල්ලෙනවා මේ පව් බැරල් එකක් විතර පෙල්ලෙනවා එතකොට අර පින් බකට් එකෙන් ඇති වැඩ වෙන්නේ නැහැ tangala අරක අරකින් මේක වැහිලා යනෝ වැඩි ප්‍රතිශතයේ ගරුක කර්මයේ බවට පත් වෙනවා පාපය පාපයෙන් අපාගාමී තත්වයට පත් වෙනවා ඒ නිසා නියත ගතියක් කරන්න බෑ පුතජන භාවයෙන් යුක්ත මනස සවිමත් ස්ථීර සාර තැනක නෙමෙයි තියෙන්නේ ඕනම වෙලාවක පව් කරන ඒ නිසා මම පුතජනේ විශ්වාස කරන්නේ නැහනේ කිසිම පුතජනේ විශ්වාස කරන්නේ නැහැ අම්මා තාත්තා තියා සහෝදරයෙක්වත් විශ්වාස කරන්නේ නැහැ පුතජනේ කියන්නේ එයා තුලින් පාලනය වෙන කෙනෙක් නෙමෙයි සාංශාරික අර සක්කාය දිට්ඨියෙන් යුතු යක්ෂ බලවේගයකින් පාලනය වෙන මාර බලවේගයකින් පාලනය වෙන මාර පාක්ෂික ධර්ම වලින් හෙබි පුජ්‍යලේක් වන නිසා පුතඥයෝ විශ්වාස කරන්න බෑ වැන්ද නෙමෙයි මල් පාවඩ දාලා උඩුවියන් දාලා වැඩමුවත් කියන්න බෑ මම දකින්නේ වස බෝතලයක් වගේ ගිනි ගන වහා ඇවිලෙන්නා වූ ඔව් අර මේ තෙල් ටැංකියක් වගේ තෙල් බලාගාරයක් වගේ තමයි දකින්නේ මේක ළඟ මේ හඳුන් කූරක් පත්තු ගලක් ගිනියන්නේ ඉඳ තියෙනවා කියන කාරණේ හොඳටම තේරුම් අරගෙන තමයි අපි කටයුතු කරන්න ඕන පුතඥන මනස කියන්නේ ඒකයි හරි යහපත් ගුණධර්ම වගා ඉදින් තියෙන කෙනෙක් අර උපරිම පාලනය කරන මට්ටමක ඉන්නවා ඒක අපි පිළිගන්නවා ඒ අය වෙනස් නොවේ කියන්නේ නමුත් ඒ මනස ඕනම වෙලාවක පෙරලෙන්නට පුළුවන්කම තියෙනවා කියන එක දැන් නැවක් හදනෝ ශක්තිමත් විදියට පෙරලෙන්නේ නැති වෙන්න. ඔව් පෙරලෙන්නේ නැහැ තමයි. නමුත් නැවකට සහතිකයක්ම දෙන්න බැහැ මේක පෙරලෙන්නේ නැහැ කියලා. මොකද ටයිටැනිකුත් පෙරලිලා ගියානේ නේද? මොනේ පෙරලෙන්නේ නැහැයි කියලා හදපු නැවුනේ. ඒ වගේ නියත විවරණයක් දෙන්න බෑ මොහොතේ තියෙන නැවකට පෙරලෙන්නේ නැති නැවක් කියලා. නමුත් හොඳට ජීවිතේ හදාගත්ත අයගේ පෙරලෙන්නේ නැති වෙන්න හරියට මනස ගෙනියන පිරිසක් ඉන්න ස්වල්ප පිරිසක් හොඳයි මම ප්‍රශ්න කීපයක් අහනවා හැමෝම උත්තර දෙන්න නිවන් දකින්න මොනවද අපි කළ යුත්තේ Mm-hmm.
ඉන්ද්‍රයන්වලින් ඉවත් වෙලා නේද සක්කාය දිට්ඨියෙන් ඉවත් වෙලා අනිවරණවලින් ඉවත් වෙලා ඒක කටයුතු ඈ ඔව් ඔව් සතිපට්ඨානෙන් ඉවත් වෙලා කියලා කිව්වේ මොකද සතිපට්ඨානෙන් ඉවත් වෙනවා කියන්නේ මට මතක නෑ ඒකයි विग्रह कटयत मन संविधान හොඳයි අනිත් අයත් මට කියන්න බලන්න නිවන් දැකීම සඳහා මොකක්ද අපි කළ යුත්තේ මම ටිකක් හිතන්න කරුණු කියන්න කැමතියි ඔයගොල්ලෝ හිතන්න පුරුදු වෙන්න මේ හිතන තැන ඔයත්න්ට ප්‍රතිලාභයක් ලැබෙවි හිතන්න අවකාශය තියලා කරුණු අපි මතක් කරන්නේ ඊට පස්සේ ඒකේ නියම පිළිතුර ලැබෙන්නේ තමා තුළින් තමන් සිතන තරමට उत्तरे निमे अभी लबा दें तम सीतावकाशयाक्तम लबा दें मगत हेतु मे पीने की मे एक अंगिम प्रत्यक्षता दनिला तम ये बैलेंस दियमत पीना या पुर्दूने वगे तम मे निम्मीन तमंट තමා තුලින් මතු වෙන්න ඕනේ බැලන්ස් එක ඉන්න ඕනේ බයිසිකලයක් පදගෙන යන එකත් එහෙමයි වාහනයක් ගෙනියන එකත් ඒත් එහෙමයි ඒක සරලව කාටවත් කිව්වට මේ මෙන්න මෙහෙමයි වාහන පදවන්න කියලා එහෙම පදවන්න බෑ වාහන ඒ වගේ තමයි හොඳයි මොනවද කරන්න ඕන නිවන් දකින්න මං කියනවා මුකුත් නිවන් දකින්න කරන්න ඕනේ නැහැ කියලා ඊළඟට ඔයත් මගෙන් අහන ප්‍රශ්නේ මොකද්ද ඊළඟට මගෙන් අහන්න ප්‍රශ්නේ තමයි එහෙනම් මොකක්ද අපි කරන්න ඕන කියලා. නෑ හරි වැඩේ මං කියනවා නිවන් දකින්න මුකුත්ම කරන්න ඕනේ නෑ. ඊළඟට ආයෙ ටික වෙලාවක් නිහඬව ඇවිල්ලා ඉඳලා අහනවා මගෙන් එහෙනම් මොකද්ද කරන්න ඕන අපි හැමෝම මං ඉස්සෙල්ලා කිව්වනේ නේද මුකුත්ම කරන්න ඕනේ නෑ එනම් මේ ඉන්න විදියට ඉන්නවා මං අහන්නේ ඔය ඉන්න විදියට ඉන්නේ මොකුත් නොකරද ඈ මේක අර සරල බුද්ධියෙන් ගන්න එක පාරට මේ වචනේ ඒකයි ඒ පැටලුන් සහගත ස්වභාවිකයෙන් අපින් නැවත ඒ විදියට ප්‍රශ්න කිරීමක් හරි එහෙම නැත්නම් අපිට දොස් නැගීමක් හරි එක පාරටම සිද්ධ කරන්නේ ඒකයි මේ සරලව අරගෙන මේ එහෙම සරලව ගන්න එපා අපි කෙරෙහි දැඩි විශ්වාසයක් තියන්න බුදු කෙනෙක් අහනකොට එහෙම නැත්තම් උතුම් ධර්මයක් අවබෝධ කරගත්ත උත්මේක් සරල ප්‍රශ්න අහන්නේ ඒකයි අර ප්‍රේෂකාරයේ දියනේ කොහෙද දියනේ යන්නේ දන්නේ නෑ ස්වාමී එයා දැනගත්ත මේ අහන්නේ මේ මේ නිකන් මේ සරල මේ මේ වතකොත අහනෝ වගේ මේ වට්ටි අම්ම කෙනෙක් පාරේදී අහබලා කොහෙද යන්නේ මේ කමාකට එක පැත්තට ගිහින් එන්න යනවා එහෙම කතා කරන්නේ නෑ බුදු කෙනෙක් එක්ක ඈ इतनी उतुम वचनया क्यूह मेक वरदवागन अड़ताक्षेरों की दृष्टिगत मुलावेला हरि अपहदली बंधु विनिविधयान ज्ञान बुद्धि युक्त हेबीव ये पिली बंधु कल्पनाकरबंधकिन किसी वक् अवश्यकश्यक सरल ओब नतर वन मा नतर सिटी
මේ වචනය අඟුලිමාල කියන මේ මහා දාමරිකයා ප්‍රචණ්ඩ පුජ්‍යලයා නූතන කාලේ ත්‍රස්තවාදීක් වගේ කෙනෙක් කොහොම ගැඹුරකින් තේරුම් ගත්තද එයා හරි උගතෙක්නේ අඟුලිමාල කියන කෙනා දරුණු වුණාට ශිල්ප ශාස්ත්‍ර අතරින් හරිම ඉස්සරහින්ම හිටපු පළවෙනියා හරි උගතෙක් කොහොම විනිවිද භාවයකින් ඒක තේරුම් ගන්න නැද්ද මුළු රාජ්‍යයන් ගණනාවක්ම මේ පුජ්‍යලයාම හොයනවා ජීවිතේ නැති කරලා හරි මහුව ලබා දෙන කෙනෙකුට විශාල වරප්‍රසාද දෙන බවට ප්‍රචාරය යවලා තියෙන එවැනි කෙනෙක් තාම දරුණු බවට පත් වෙලා ඉන්න කෙනෙක් කොහොමද ඔබ නතරවන්න මා නතර වෙලා සිටින්නේ ඉතින් ඒක තමයි මේ ධර්මයෙන් මා මතක් කරන්නේ කිසිවක් කරන්න දෙයක් මේකේ නෑ නතරවන්න නතරවන්න බැරි කම නිසා ආය යනවා එහෙනම් අපි මොනවද කරන්න ඕන නතරවන්න නතර වෙන්න මොනවද අපි කරන්න ඕන නතරවන්න ඉතින් නිකම්ම නතර වෙන්න පුළුවන්ද මොන හරි කරන්න වෙනවනේ නතර වෙන්න මුකුත් කරන්න අවශ්‍ය නැහැ නතර වෙන්න ක්‍රියාවෙන් අත මිදින තැනම නතර වීම ස්වභාවයෙන් තිබෙනවා ඒකයි බුදු පියාණන් වහන්සේ මතක් කළේ කොහොමද ඔබ වහන්සේ මේ සංසාර සාගරේ තරණය කළේ රැඳී සිටියේත් නැහැ තරණය කළේත් නැහැ කියලා ඒ කියන්නේ මුකුත් කළා නැහැනේ රැඳී සිටියා නම් රැඳී සිටීමේ ක්‍රියාවලිය තරණය කළා නම් තරණය කිරීමේ ක්‍රියාවලිය මේවා මේ හිතලා අවබෝධ කරගෙන අවබෝධයෙන් පැන නගින උත්තරීතර ධර්මයක් මිසක් වාචික ස්වරූපයකින් මේ සරල බුද්ධියකට ග්‍රහණය කරන්නට පුළුවන් කාරණය නොවේ හා ඔව් තමා තුළින් පුබුදින්නට අවශ්‍ය කරන ධර්ම කාරණය දැන් ඉතින් අපි මොනවද කරන්න ඕන නතරවන්න ඒ නතර වීම කියන එක සිද්ධ කරගෙන යකිටල යනවා ඊට පස්සේ දෙපයින් ඇවිද්දත් නතර වෙලා ඇවිදින කෙනෙක් යා දෙපයින් ඇවිද්ද නතර වෙලා ඇවිදින කෙනෙක් මනසේ සමස්තයම තියෙන දුවන ස්වභාවයක් නේද මොන මොන නීවරණයක් සමග හරි යම් කිසි ධර්මතාවයක් සමග හරි මනසේ ස්වභාවය තමයි දුවන ස්වභාවය ඒක නතරවන්න අපි ප්‍රතික්ෂේපයක් කළත් අනුමැතියක් කළත් ආදී වශයෙන් කුමන ස්වරූපයකින් කටයුතු කරත් එතන තියෙන්නේ තියෙන්නේ යම් කිසි ක්‍රියාවක් දුවනවා අඟුලිමාල ඇඟිලි හොයාගෙන දුවනවා මේගොල්ලෝ නොයෙකුත් වේදනා හොයාගෙන රූප හොයාගෙන සංඥා හොයාගෙන සංස්කාර හොයාගෙන විඥාන හොයාගෙන දුවනවා දුවනවා දැන් මේ බණපස්සේ දුවනවා කියන්නේත් ඒ වගේම දෙයක් තමයි විඥානයක් හොයාගෙන දුවනවා ඒතකොට විඥානයක් හොයාගෙන දුවන තැන විඥානේ වැඩ කරනවා රූපයක් වයාගෙන දුවනවා එතන රූපයක් වැඩ කරනවා වේදනාව හොයාගෙන දුවනවා එතන වේදනාව විඳිනවා
තේරෙන්නේ නැහැ නේද? අපිට අවශ්‍ය නිතරම තේරුම් ගන්න ඕන මොනවා හරි. ඒ කියන්නේ කර තියාගෙන යන්නම ඕන. අපි පුරුදු වෙලා තියෙන්නේ බරා දින්න. ගුණාගේ විරුද්ධ බරා දින්න. මේක කරත්තයක් දුන්නේ නැත්තම් හරියන්නේ නැහැ. කරත්ත විමින් තියන්න. මෙහෙත් ඇවිල්ලා ඔය ඇදපු කරත්ත මදිවට මෙහෙනුත් කරත්තයක් බලාපොරොත්තු වෙනවද? නේද? ගොඩක් අය දෙන්නේ එහෙම තමයි. ඒ තැනට ගිහිල්ලා ඔය කරත්තේ මාරු කරලා මෙන්න මේ කරත්තේ තියාගන්න මේ කරත්තය දෙන්න. කරත්තයාගේ කරෙන් ඉවත් උනේ කරත්තේ මාරු කළා විතරයි. එහෙම වැඩක් නැහැ. කරත්ත විමින් තියන්න. ඊට පස්සේ ගොන් කමින් නිදහස් වෙන්න. ඊට පස්සේ කවුරු හරි ගොනා කියලා බැන්නාම තරහ යන එකක් නැහැ. ඇයි හේතුව? තමන්ගේ නම ඒක නෙවෙන නිසා. ඔය ගොනා කියලා බැන්නාම තරහ යන්නේ අර ගොනා ලියලා නැහැ තාම. ඇතුලේ ඉන්නව ගොනා. දැන් ඔබේ නමක් නැතිව මෙතන ඉන්න විල්සන් මහත්තයා කියලා කතා කරාම කවුරු හරි නැගිටිනවද මෙතන? නැහැ මෙතන විල්සන් කෙනෙක් නැහැ. ගුණා කිව්වහම ගුණා කිව්වහම නැකිටින්නේ නැහැ. ගුණික් නෙවෙයි නා. හැරිලවත් බලන්නේ නැහැ. මොකද ඒ ඇඩ්‍රස් එකට මට ලියුම් එන්නේ නැහැ. ඒ නමේ මට ලියුම් ඇවිල්ලා නැහැ. ඒක මගේ නම නෙවෙයි. ඊටාම සරලව නම් හැරිලා කියලා යන්නත් පුළුවන්. ඒක මගේ නම නෙවෙයි කියලා. ඒක අධ්‍යාත්මය තුළින්ම දැනන දෙයක්. මොනම ආකාරයකින්වත් වේදනාව දැනෙන්නේ නැති ආකාරයක්. ඊළඟට බූරුවක් ඇව්වහම ඒකට නැගිටින්නේ නැහැ. ඇයි නැගිටින්නේ නැත්තේ? බූරු කමිනි ඉදහස් වෙලා. බල්ලා කියලා බැන්නහම ඒකට නැගිටින්නේ නෑ. බලුකමින් ඉදහස් වෙලා ගති විමුක්ත වෙන්න ඕන. සමහරట్లాට මිනිස්සුයෝ කියලාත් කියනවනේ. මිනිස්සයා කිව්වත් නැගිටින්න ඕනේ නෑ. මිනිස්සකමින් ඉදහස් වෙලා සමහර වෙලාවට සමහර නෝනලා මගේ දෙයියෝ කියලාත් කියනවා නේද? එතකොට දෙයියෝ කිව්වහම නැගිටින්න ඕනත් නෑ. මොකද දෙවිකමින් නිදහස් වෙලා. කවුරුත් කියන්නේ මගේ රහතන් වහන්සේ කියලා නේද? නේද? මගේ මාර්ගඵලලාභි කියලා ආංශ කියලා කියන්නේ නේද? ඒ කියන්නේ පුජ්‍යලේ කැටියට යා යම් ස්වභාවයකට හසු වෙනවාද? ඒ පුජ්‍යලත්වයේ සමග නැගිටින ස්වභාවයක් තියෙනවා. ඉතින් පුජ්‍යලේ නොවි නැගිටින්න උත්සාහවත් වෙන්න. තමා තුලින් තමා නැගිටින්න ඕන. පුජ්‍යලේක් හැටියට නෙමේ, පුජ්‍යලේක් නොවි, පුජ්‍යලේක් නොවි නැගිටින්න උත්සාහවත් වෙන්න. කොහොමද පුජ්‍යලේක් නොවි නැගිටින්නේ? ස්ත්‍රියක් නොවි, පුරුෂයෙක් නොවි නැගිටින්නේ. මේ ධර්ම අවබෝධය කරගත්ත අයට මේ පුරුෂ අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් කියලා එකක් නැහැ නේද? එහෙම අයිතිවාසිකම් කියලා જાතියක් නැහැ. එහෙම එකක් නැහැ. තියෙන ලෝකයේ සියලු දෙනාටම මානව අයිතිවාසිකම්. සියලු දෙනාටම තියෙන්නේ මානව ස්වභාවයකින් යුක්ත අයිතිවාසිකම් තියෙන්නේ.
ඔබට නම්බරයක් තිබුණොත් ඔබේ නම්බරයට කෝල් එකක් එනවා. හැබැයි ඔබට නම්බරයක් නැත්නම් ඔබේ ෆෝන් එකේ සිම් එකක් දාලා නැත්නම් ඒකට කෝල්ස් එන්නේ නැහැ. ෆෝන් එක ඔන් එකේ තියෙනවා විතරයි. මම හිතන්නේ ධර්ම අවබෝධයේදී කරන්නේ තර සිම් එක ගලවලා විසි කරන එක. ඊට පස්සේ ෆෝන් එක ඔන් එකේ තියලා කිසිම දුරකථන ඇමතුමක් එන්නේ නැහැ. මේ දුරකථන ඇමතුම් එහාට යන්නෙත් නැහැ. මේ දුරකථන ඇමතුම් මෙහාට එන්නෙත් නැහැ. ඒ නිසා ෆෝන් එක සයිලන්ස්. හරි නිහඬ ෆෝන් එකක්. හරි නිහඬ කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩ නැහැ. ෆෝන් එක වැඩ. කෝල්ස් යන්නේ. ෆෝන් එක ඔන් එකේ තියෙනවා. නේද? ඒකේ අර පහසුකම් ගොඩක් තිබුණොත් එහෙම මේකේ වැඩ ගොඩාක් කරන්නේ වැඩ මේ කෝල්ස් එහෙම යන්නේ. හොඳ නැද්ද එහෙම කෝල් එන්නේ යන්නේ නැති ෆෝන් එක? පාවිච්චි කරලා බලන්න සිම් එක ගලවලා ෆෝන් එක මාසයක් විතර සාක්කුවේ දාගෙන ඉඳලා පුදුම අත්දැකීමක් අනේ ආමඳුරු කියලා දුන්නේ. හරි දාමක් ෂෝක් නේ කියලා ඉතින්. ඈ අනිත් එක ලාභයි නේ, වීදෙන් යන්නේ නැහැ. නිකම්ම අත්දැකීමටත් එක ටික සිම් එක ගලවලා ෆෝන් එකක් සාක්කුවේ දාගෙන කාලයක් යන ටික දවසක් ගිහිල්ලා බලලකේ අනේ කිසි කරදරයක් නැති ෆෝන් එකක් මට. නේද? කිසි වේදමක් නැති ෆෝන් එකක් කියලා දැනේ. ඒ වගේ තමන්ගේ මනස කිසි කරදරයක් නැති මනසක් බවට පත් වුණාම කොච්චර ශෝක්ද? ඒක හරි වැදගත්. ඔය ප්‍රශ්නේ අහලා තියෙනවා මේ මෙහෙදී ලංකාවට ආපු වෙලාවේ අපේ අචාන් බ්‍රහ්මවංශ හාමුදුරුවන්ට ගොඩාක් උදව් කරපු, ගෙදරේ කරගෙන ගියපු, දම් පිංකම් කරපු, ඒ වගේම පොත් පරිවර්තනය කරන්න කටයුතු කරපු, ගොඩාක් ළඟ ලියුම් ගනුදෙනු කරපු, ඔහොම හිතවතෙක් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙන. ගිහිපු වෙලාවේ අහවලු මේ හාමුදුරන්ට මාව මතකද කියලා. හාමුදුරුව හොඳ උත්තරයක් දුන්නු. මම මොකටද ආව මතක තියාගෙන ඉන්නේ? මේ ගෙදර එක් කරන් ගිහිල්ලා දම් පිංකම් කරලා පොත් පරිවර්තනය කරලා නොයෙකුත් උදව් කරලා ලංකාවට ආවම තැන් තැන් වල එක්කන් යන ඒවට සහයෝගය දක්වපු මේ ප්‍රධාන දායකයෙක්ගෙන් දායකයෙක් ගිහිල්ලා අහනවා, ඔබ වහන්සේට මාව මතකද? ඇයි අපේ ගෙදර ගියා, අපි දම් පිංකම් දුන්නා, අපි වාහන එක්කන් ගියා. ඔක මම මොකටද ආව මතක තියාගන්නේ? හරි ෂෝ මොකටද මතක තියාගන්න එක එක දේවල්? අපි යමෙක් මතක තියාගන්නවා කියන්නේ එයා හොඳ නරක වශයෙන් ප්‍රභේදනය කරලා මතක තියාගෙන ඉන්නවා කියන එක. එච්චරයි. දැන් අපි පාරේ බස් වල යනවා, ඒ ගියපු බස් මතකද? අපි බස් එක යනකම් බොහොම පරිස්සමෙන් ගෞරවයෙන් මේ බස් එක ආරක්ෂා කරගෙන කඩන්න බිඳින්න නැතුව, ඒ රොඩු බොරුඩු ඒක ඇතුලේ දාන්නේ නැතුව, සීට් කුරුටු ගන්න නැතුව අපි යනවා. වැදගත් අය අනිත් අය සීට් කඩාගෙන අර ඔක්කොම බිම කජු පොතු ලෙලි ටොපි කොල ඔක්කොම දාලා යන්නේ. ගිහිල්ලා අපි බස් එකෙන් බහලා ගියා. අපි දන්නේ ඒ බස් එකේ කාර්යයක බස් කාර්යය ඇවිල්ලා හන අර මතක නැද්ද ආගේ බස් එකේ දවසක් ගියා? මම මොකටද බස් එකක් මතක තියන්නේ? මම බස් එකේ ගියා. මම නැසා එච්චරයි. ඉතින් ඒක වඩා දියුණු කරලා උන්වහන්සේට කොච්චර අප උපස්ථාන කළත් බස් එකක් ගියා වගේ තමයි උන්වහන්සේටත් ඒක. නේද? ඒක උන්වහන්සේගේ පැත්තෙන් බලනකොට උන්වහන්සේට ඒක බස් එකක ගියා වගේ කාර්යයක් වෙන්නේ. ඒ උන්වහන්සේගේ තත්ත්වයත් එක්ක
බුදුරජාණන් වහන්සේ මතක් කරේ මොකද මහණෙනි ඔබ පින්නපාත වැඩිහාම ඒ ඒ සංඥා ඒ ඒ අරමුණු ඒ ඒ රූප ඒ ඒ තැන්වලම තියලා ඉන්න කියනවා ඒක අදහස් කරන්නේ මොකද්ද මතක තියාගෙන ඉන්න කියලාද ඈ පින්නපාත ගිහිල්ලා අරගෙන එනවලු රූප ඈ කරුණු ශබ්ද ඈ සිද්ධාන්ත අරගෙන එනවලු අරගෙන ඇවිල්ලා මෙන්න කතා කර කර ඉන්නවලු देवरा महाविहार कथा कर ओट पास महारणी वीट पास पिंडपात अडिया पिंडपात इतर कर बील वाल इन पुलवा मानसिक मट मतनी हास दूनेक නමුත් ඒක එහෙම නෑ ඒක එහෙම තමයි මේ අතහැරීමේ වැඩපිළිවෙලේදී ඒක එහෙම තමයි එයා හොඳ හොඳ කරපු අය අතහරිනවා නරක නරකක් කරපු කෙනත් අතහරිනවා ඒක කිසි විශේෂයක් නෑ යුත්තක් කළ යුත්තක් කාරණයක් කාණ දැන් පවුගේ දාසක මට උදව් කරපු ළමෙක් කිව්වා අපේ තාත්ත නැති වෙලා හාමුදුරුවොත් වඩිනවද කියලා ඇහුවා මම ඉතින් කෝල් එකක් දීලා ඇහුවා මේ ස්වාමීන් වහන්සේලා කී නමක් විතර වඩීද ආ දැනට 25ක් විතර වඩිනවා කිව්වා ආදානෙට මං කිව්වා එහෙනම් ඇතිනේ මම මේ බැලුවේ පස් දිනකටවත් අඩු නම් මම පොඩ්ඩක් ඇවිල්ලා සහභාගී වෙලා උදව්වක් කරන් 25ක් වඩිනවා නම් ඉතින් මම වැඩි ඉන්නේ ඔතෙන්ට කොච්චර කරදර වෙන සිද්ධ වෙනවද කොච්චර මඩුවක් ගහන්න වෙනවද 25කට ඉන්නේ අංක ඕනේ නේ නම එච්චරයි තේනනේ ඒකේ වැඩ පිළිවෙල එක්කල යුත්තක් විය යුත්තක් වෙන ආකාරයට මිසක් ඒක වෙන දෙයක් නෑ ඉතින් අපේ නම චාලිත්‍ර සමෝතියත් එක්ක බැලුවොත් එහෙම මේක ගැලපෙන්නේ නෑ හරි ඒ කතාව දිග්ගැස්සුණා වැඩි ඊට පස්සේ තව කතාවකට යන්න මතක තියාගන්න ඕනේ නෑ කවුරුවත් මතක තියෙනවා නම් තියෙ නැත්තම් නෑ ඒක අර කිව්වා වගේ මත මේ ප්‍රති කීපයක් තියෙනවා එකක් වයසත් එක්ක සිද්ධ වෙන දේ අනිත් එක විශේෂ කාරණයක් නැත්තම් ඕ එහෙම අවශ්‍ය නෑ තියෙන නමුත් අපිට සමහර වෙලාවට කෙනෙක්ව ඔන්න එක පාට පේන ඡායාවෙන් වගේ මතකයි ඉතින් අපිට මොනවා හරි සාධක සාධක ටිකක් ඉදිරිපත් කරනකොට අන්න මතක් වෙලා එනවා ඒකේම තමයි ඒක එච්චර මේ සලකන්නට උවමනා කරන කාරණය නෙමෙයි අධ්‍යාපනය ලැබෙන මට්ටමේදී මතක නැති වෙනවා නම් ඔව් ඒක මනසේ ව්‍යාකූලත්වය නිසා ඇති වෙන්න පුළුවන් එහෙම නැත්නම් ස්නායු දුර්වලතාවයක් නිසා සිම්පිත් රෝගයක් නිසා සිද්ධ වෙන්නට පුළුවන් එතකොට ඒකට ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය කරනවා තෙල් බෙහෙත් සත්කාර බෙහෙත් අවශ්‍ය කරනවා හරි අධ්‍යාත්මික වශයෙන් නම් ඇත්තෙම කියනවා නම් මට මාවත් මතක නැහැ. පරමාර්ථ වශයෙන් ගත්තොත් මට මාවත් මතක නැහැ. අන්න එතෙන්ටයි එන්න ඕන ඔබ හැමවම. මම දන්නේ ඔබ කැමති වේද මෙතෙන්ට එන්න කියලා. මට මාවත් මතක නැහැ. මතක නැහැ. නෑ පොඩි කාලේනේ මට මේ දැනුත් මට මාව මතක නැහැ. දැන් මගෙන් ඇහුවොත් ඔබ කවුද කියලා ටිකක් කල්පනා කරන්න වෙන ඇත්තටම උත්තරයක් දෙන්න. දැන් ගොඩාක් අය මං වෙනුවෙන් මම්ම නෙවෙයි මට මෙහෙමයි මට මෙහෙමයි මේව නෑ මේව තියෙනවා මේව කියනවා කියලා කලබල වෙවි ඉන්න ජීවිතේක
සතුටු හිතෙන්නේ නැද්ද තමන්ට තමන්වත් ඕ මෙතන මම එක්ක ඉන්නවද නැද්ද කියලාවත් මතක නැති මට්ටමේ මමත්වයේ දුරු කරගෙන ඉන්න පුළුවන් නම් ඒක මේ ලෝකේ තියෙන අතිශය දුර්ලභ වූ ජයග්‍රහණය ඉතින් ඔබට ඔබව මතක නිසා තමයි ඒ මතකය ඔබට පීඩා ගෙන දෙන්නේ ඉතින් ඔබට මමත්වය හොඳයිද එහෙම නැත්නම් මේ මමත්වය පිලිලයක් හැටියට කටුවක් හැටියට තුවාලයක් හැටියට වසක් හැටියට අලුයමලා විසිකරන කෙළපිඩක් හැටියට ඉවත් කරන්න උවමනාද අලුයමලාන කෙළපිඩ සාමාන්‍යයෙන් පුරාතනයේ ඉඳලා කියාගෙන ඉන්නේ ඒක මේ ශරීරයට අහිතකර එකක් ඒක විස බීජ සහිත එකක් කියලා සාමාන්‍යයෙන් සත්තුනත් මැරෙනවලු ඔය හාල් ටිකක් එහෙම කටේ දාගෙන ඉඳලා කන්න දුන්නාමත් මේ සතෙක් සත්තුනත් මැරෙනවලු ඒ තරම් විෂක් තියනවලු මේ කඩ. නමුත් ඒකත් ඔන්න දැන් අලුත් ක්‍රමයක් හදලා තියෙනවා මේ උණු ගෙලත් එක්ක වතුර බොනවා මේකේ. තා මොනවා කියයිද දන්නේ ඊළඟට ගියයි කබත් විසි කරන්න හොඳ නැහැ ඕක දෙල් දාලා දෙහි බින්දු දෙකක් දාලා බොන්න කිව්වොත් ඕකත් මිනිස්සු බොනවා. ඒ වගේ ලෝකයක් තියෙන මිනිස්සුන්ට මොනවා හරි රැල්ලක් හදාගෙන ගියොත් එහෙම ඕන දෙයක් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ අලුමෙලා කෙලපිඩක්සේ ඉවත් කරන්න කියනවා මමත්වය. හොඳයි මමත්වයේ anu කුමක්ද? යමකට මමත්වයේ ඇති අන්දම හා යමකට මමත්වයේ නැති අන්දම හඳුනාගන්නේ කෙසේද? ඔබේ නිවසට ඔබ මමත්වයෙන් ඇලිලද නැද්ද කියලා ඔබ හඳුනාගන්නේ කොහොමද? ඔබේ ශරීරයට ඔබ මමත්වයෙන් ඇලිලද නැද්ද කියලා තේරුම් ගන්න කොහොසේද? ප්‍රධාන එක සාධකයක් තමයි මේක මම කලින් කියලා දීලා තියෙනවා. පුතජන භාවයෙන් පෙළෙන ඕනම කෙනෙකුට තේරෙන දෙයක් තමයි හාල් මුට්ටක් මේ පොළොව උඩින් තිබ්බා වගේ. හාල් මුට්ටක් කියන්නේ හාල් ගෝනියක්. හාල් ගෝනියක් මේ පොළොව උඩින් තිබ්බා වගේ එයාගේ ශරීරයේ බර පොළොවට වැටි ඇත කියලා දැනෙනවා. ඒ කාටද දැනෙන්නේ? මමත්වයේ දුරු නොකරපු කෙනෙකුට දැනෙනවා. මම පොළොව මත ඕ හාල් මුට්ටක්සේ කිලෝ 60ක 70ක 80ක හාල් ගෝනියක් තියලා තියෙන වාසේ බරක් දීලා තමයි මේ ඉන්නේ. මම පොළොවට බරයි කියන එක දැනනවා. හැබැයි මේ යම්කිසි කෙනෙක් මේ මමත්වයේ දුරු කරනවා. ඒ දුරු කරපු කෙනාට තමා පොළොවට බරයි කියන සංකල්පයක් නැහැ. එහෙම දැනීමක් නෑ. පොළොවෙන් තමන් වෙන් කරගත්ත ස්වභාවයක් නෑ. පොළොව වෙන දෙයක් මම වෙන දෙයක් හැටියට සලකන්නේ නෑ. මේ ඇවිදින පොළොව මේ මහ පොළොව මේක කතා කරන්න මේ වාඩි වෙලා ඉන්නේ ඇවිදින පොළොව මේ මහ පොළොව ඒ පොළොව තමයි මේ පොළොව මේ පොළොව තමයි ඒ පොළොව. ආයිත් මේ පොළොවේ තියෙන දේවල් ගත්ත මිසක් මේක වෙන පොළොවක් ආවේ නෑනේ. මේ තියෙන්නේ පොළොවම තමයි ඇවිදින පොළොව. ඉතින් ඒක සංකල්පයක් හරි වචනයක් හරි නෙමෙයි. පරමාර්ථ වශයෙන්ම තමන්ට මේ ලෝක දෙකක් හැටියට බෙදෙන්නේ. ඒ වෙන්කොට ගන්න ස්වභාවය නිසානේ දැන් අපි ලෝකයක් කියන්නේ ග්‍රහ ලෝකයක් කියන්නේ අර වෙන්ව කැරගෙන තනි ප්ලැනට් එකකටනේ නේද? මෙහෙම කැරගෙන දෙකට ලෝකයක් කියලා කියන්නේ. ඒක නිසාම තමයි මේ මේ ලෝකයෙන් සියලු දේවල් වල උපකාරයෙන් ජීවත් වුණත් ඒක වෙනම පවතින වෙනම ස්වરૂපයක් රටාවක් එහි තුල මැවිච්ච නිසා තමයි මේ ශරීරයකට මිනිසෙකුට ලෝකයක් කියලා මතක් කරලා තියෙන්නේ. ඉතින් හැමෝම ධර්ම අවබෝධය නොකර හැම කෙනෙක්ම ලෝකයක්. එයා නම් හරි ලෝකයා කියලා කියන්නේ හැම කෙනෙක්ම ලෝකෙක් තමයි. ධර්ම අවබෝධය කරගත්තේ නැති කෙනෙක් හරි කපටි මිනිස්සෙකුට තමයි
එහෙම කියන්නේ ලෝක ලෝකය කියලා කියන්නේ කපිල මිනිස්සුන්ට ලෝකෝත්තරය කියන්නේ දිනන්න බැරි කයට එයත් එක්ක නම් කතා කරලා දිනන්න බෑ හරි ලෝකෝත්තරය කියන්නේ හොරකම් කරන අයට නෙමෙයි කපටිකම් කරන අයට නෙමෙයි ලෝකෝත්තරය කියන්නේ ලෝකෝත්තරය කියලා කියන්නේ දිනන්න බෑ ඕක නම් රවට්ට ගන්න බෑ කියන වගේ අදහසින් සමහරලා ඔයා නම් රවට්ට ගන්න බෑ බොරුවක් කියලා හරි හරි ලෝකෝත්තරය රවට්ටන්න බෑ නේද එහෙම කියලා කියනවා ලෝක ඇත්ත තමයි ඒ ජනවහරට එන්නේ නිකන් නෙමෙයි ජනවහරට එන්නේ ඇත්ත ඒකවකට ඉඳලම ආව ජනවහරට ලෝකෝත්තර කෙනෙක් එක්ක නම් හැපිලා දිනපු කෙනෙක් නෑ දිනපු කෙනෙක් නෑ දිනන්න නම් බෑ කියන මානසික මට්ටම එනවා මොකද හේතුව එයාගේ දැක්ම බොහොමයිනේ උසස්නේ ලෝකෝත්තරයි लोकोत्तर 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 कथा लोके अंगे हरे දැන් මේ ලෝකයේ ටික තවදුරටත් ලෝකය වගේ ඉන්නවද නැත්නම් මේ ලෝකේ රහක් තියනවා කියලා හිතාගෙන ඉන්නවද මේ ලෝකේ රහක් නැහැ වගේ ඉන්නවද මේ ලෝකේ රහක් තියනවද මේ ලෝකේ රහක් නැද්ද සමහර වෙලාවට කියන්නේ අපි තරුණ පුතාලේම මේ ලෝකේ රහක් නැහැ කියලා ඒකත් බලන්න ඒකේ ලොකු අරුතක් තියෙනවා මේ ලෝකේ රහක් නැත්නම් එයා ලෝකෝත්තර බවට පත් වෙන්න ඕන මේ ලෝකේ රහක් තියෙන කෙනෙක් ලෝකෝත්තර බවට ගෙනියන්න බෑ හේතුව එයා මේ ලෝකේ රහ භුක්ති විඳ විඳ ඉන්න එයාට ලොකු බලය එයාට ලොකු නිලය එයාට ලොකු ධනය එයාට ලොකු නොයෙකුත් අනේකාකාර සැප සම්පත් समहार जीवित अमतक सिद्धियाे मेन बीच पार्टी अक्न ने बीच पार्टी तम अब अमतक मे लोके रहा तम आड़ती समहार अमतक सिद्धिया शोकजनक सिद्धियान මේ ලෝකේ රහ හොඳට දන්නෝ ඇතිනේ අවුරුදු 50ක් 60ක් නේද මේ ලෝක රස ඉඳලා තියෙනවානේ තව දුරට විඳින්න සිටියත් ඒ රහ ටිකම විතරම තමයි ආයි වෙන රහක් නෑ ඒ ටිකම තමයි මේ ලෝකේ රහ වෙනසක් නෑ තමාගේ චින්තනය වෙනස් කරගන්න පුළුවන් එකම සත්වයා මේ මිනිසයා. අනිත් සතුන්ට චින්තනය තියෙනවා. මතකය අපිට වඩා හොඳට තියෙනවා. බලන්නකෝ ගෙදර ඉන්න බලුකුක්කට නේද තියෙන මතකය. ඈ ඒ ගෙදරට ආපු ඒ අය ඒ විදියටම මතකයි එයා දන්නවා. එයාට ගහපු කෙනා දන්නවා එයාට කෑමක් දුන්න කෙනා දන්නවා ගෙදර කෙනෙක් කියලා දන්නවා ඔක්කොම දන්නවා බල්ලටද මාමලයක් නැහැ මන් දන්න තියෙන ඇති නේ තිබුණට ඒක වැඩ කරන්නේ නැතුව ඇති නේ
වෛද්‍ය විද්‍යාත්මක අනුකූලව පරීක්ෂණය කරලා බලන්න මාමලෙකුත් තියෙනවනේ තිරසන් සතුන්ට නෑ නෑ මම කිව්වේ මිනිස්යන්ට මහබලේ තියෙනවා ඒකේ ප්‍රයෝජනේ ගන්න ඕන කියලා නේ මම තිරසන් සතුන්ට මහමලේ නෑ කියලා කතාවක් නෑ මම එහෙම කියලා නෑ ඔව් මොලේ ඇති ගුඩා මොලේ මහමලේ තියෙන මේ සතු ඉන්නවා ඇති කොහොම මම මේ පැත්ත පිළිබඳව වෛද්‍ය විද්‍යාව පිළිබඳව හරියට මේ ආලා කියන්න ඕන එක මොකද ඒක භෞතික සිද්ධාන්තයන්නේ නමුත් නිවන් දකින්න බෑ කියන එක මතක් කරා ඒ තිරිසන් සතෙකුට නිවන් දකින්න ශක්තිය නැහැ නමුත් අපි ප්‍රයෝජනෙ ගන්න මේ මිනිස්සේ කැටියට ඔව් ප්‍රයෝජනෙ ගන්න මහමොලේ ක්‍රියාකාරීත්වය කියන එක මතක් කරා මොකද මහමොලේ හැදිලා තියෙන්නේ අතහරින්න කුඩා මොලේ හැදිලා තියෙන්නේ අල්ල ගන්න අතහරින්න තරමට වැඩෙන්නේ මහමොලේ අල්ල ගන්න තරමට වැඩෙන්නේ අතහරිනවයි කියන එක ලේසි නෑ මේ බාණ්ඩ වස්තු සම්පත් යාන වාහන ගෙවල් දොරවල් නෝන මහත්ය අතහරින කතාවක් මෙහි කතා කරන්නේ නෑ මෙහි කතා කරන්නේ අධ්‍යාත්මික සංඥා පද්ධතියක් අතහරින වැඩපිළිවෙල एवतुल किसी प्रश्न एतद एय प्रश्नयाक् नव नेतद एय प्रश्नयाद् नव एत आयटात् नेति आयटात् मे विज्ञानमे गटलुव संज्ञापद्धति गटलुव तियेनवामयि ए निसा तमयि बुदुहामुदुरु संकित्तेन पंच उपादानस्कन्धा दुक्खा कियला पहेदिलि करे ए निसा एति आयट निवन् दकिन्नत् पुलुवन् नेति आयट निवन् दकिन्नत् पुलुवन् बाहिरे अतरीन हरी अलगन हरी अभी कील बाहिरे उपकार बाहिरे पिनीसम पमनाय एक बाहिरे सिद्धांत पमनाय मे आध्यात्मिक मायाव दुरुनाट पशे यापेत तीन गडल कटे मे पेट गिनावत मे तीन गडल कटे तवैडमटक पोलवे हाटन अरण्या ने एक पोलवे सीमावम तीन शीलुदेनाट शरीर मम मम कील मेक अरगन को ඒ මේ දිව තායි මේක පොළවටම දාන සිද්ධ වෙනවා. ජල වාෂ්ප ටික ආපහු මේ අහසට ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ තිබුණු ජල වාෂ්ප ටිකෙන් අහසට ගියපු වලාකුලෙන් තමයි ආයි මේ වහින්නේ. ඉතින් අධ්‍යාත්මික හිතට කතා කරලා අහලා බලන්න ඔබ හරි මෝඩයි නේද? අර වැරදි චින්තනයක් මවන ඒ හිතට කතා කරලා අහන්න ඔබ හරි මෝඩයි නේද? එතකොට ආයි ඇයි? නෑ මේ ඔබේ නොවන දෙයක් ඔබේ කියලා හිතනවනේ. ඊට පස්සේ ගියා ඒ මගේ පුරුද්ද කියලා. හෑ? ඊට පස්සේ අපි කියලා දෙන්න පුරුද්ද නම් එහෙම තමයි. ඒ වුණාට වැරදි නේ. ඒක නම් එහෙම තමයි. එහෙම කතා කරන්න ඕන. මාර්යා සමග කරන සාකච්ඡාව බුදුහාමුදුරුව ඔබ හැම දිනාටමත් මාර්යෙක් ඉන්නවා. මේ මාර්යය බුදුහාමුදුරන්ට විතරක් නෙවෙයි ඔබටත් එනවා. ඔය තණ්හා රති රගා ඒ නාටිකාංගනාව තුන් දෙන අනිවාර්යෙන් එනවා. දැන් ඔක පිරිමි පාර්ශවයේ පැත්තට දැන් බුදුහාමුදුරුව පිරිමි පාර්ශවයේ කෙනෙක් නිසා ආවේ තන්නාරති රගා කියලා දූවරු තුන්දෙනෙක්. ඔක පුත්තරු තුන්දෙනෙක් ඉන්නෝ මාරයට. තව පුත්තු තුන්දෙනෙකුත් ඉන්නෝ. ඒ පුත්තු තුන්දෙනා යවන්නේ කාන්තාව ළඟට. පිරිමිගෙනෙන් නිවන් දකින්න යනකොට ඩෝටර්ස්ලා යවනවා. අරෙන් සාන්ස්ලා යවන්නේ. ලේඩිස්ලාට සාන්ස්ලා යවනවා. ඒගොල්ලෝ ඊට පස්සේ තන්නාරති රගා කියන ඒ පුත්‍රයෝ තුන්දෙනා නටනවා. දැන් ඔක කවුරුත් කොහොමද කියලා දීලා නැහනේ. පොතක තිබුණෙත් නැහැ නේද? ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඒක දැනගන්න ඕන. මොකද හේතුව
කාන්තාවක් භවනා කරගෙන යද්දි කාන්තාව මාවට යන කිටලා ඔක බලන්න යන්නේ මේ මං වගේම කෙනෙක් නේද කියලා ඔක අයින් වෙන්න කියනවා අර පුත්‍රවරු තුන්දෙනෙක් ආවම තමයි නැගිටලා බලන්නේ ආ ලස්සන කොල්ලෝ තුන්දෙනෙක් නේද කියලා ඒගොල්ලොත් ඇවිල්ලා නේද බ්‍රේක් dance අරව මේව දානවා ඇති පුත්‍රවරුනේ එනවා ඇති නිකන් ආමිර් ඛාන් සල්මන් ඛාන් ශාරුක් ඛාන් වගේ එනවා ඇති සමහර වෙලාවට නිතැතින්ම ඒ දැන් ඒව දිහා නොබල හිටියයි කියලා නිවන් දකින්නේ නිවන්මක සොයාගෙන යන්න ඕනේ ඒව බාධාවක් කරගන්නේ නැතුව කියන එකයි එකකින් අදහස් වෙන්නේ किसी वरदाक नाला जीवात्न निवांग हम ने प्रश्न हटका गटल हटका गमनाख्यान के गम एट गटल प्रश्न गंटो දැන් අපි මොකද්ද අරමුණු කරගන්න ඕන මේ භාවනාව ප්‍රගුණ කරන්න මුකුත් අරමුණු කරගන්න අවශ්‍ය නැහැ ඔක ලස්සනට අර ටොලේ මහත්තයා දවසක් කියලා තිබ්බා මොකන්ද මේ concentration point එක කියලා අහුවාම එයා කිව්වා point is pointless කියලා एक अन्याम किसी अरमुना ग्रहण करगा नवश ने एन सूनितावे वेन्नते सूनितावे कियन्ने अरमुना एन हिस्सभावे असंयत एव अरमुनु एहिनं अभी मुकद्द करन्न ओन मुकुत करन्न ओन्ने आय टिक वेलावक कहल इंदे एना अभी निकांगी नो नीम ओनत नेना अभी उन्न विधि इंडो उन्न विधि इन मुकुद नौकर बोधय क्रियादा में कटियो तो कर मगेद वरद उबेद वरद ग्राहक लस्सना दिलती है ना उड़ी गहेद वरद अपेद वरद खंड होना दिन नगल गो मारी कटागर खाने का ही तीन ने गहे स्वभाव तो मई उड़ी है दिलती है कहीं काम गहे है टी निवन काल दाल बन कथा वक्य නිවන් දැක්කට පස්සේ නිවනේ නිවීමකුත් නැහැ. නිවන් දැක්කට පස්සේ නිවනේ නිවීමකුත් නැහැ. සෝහාන් වුණාට පස්සේ සෝහාන් මාර්ගඵලලාභී කෙනෙකුත් නැහැ. සකුදාගාමී වුණාම සකුදාගාමී මාර්ගඵලලාභී කෙනෙකුත් නැහැ. අනාගාමී වුණාම අනාගාමී මාර්ගඵලලාභී කෙනෙකුත් නෑ රහත් උනාම රහතන් වහන්සේ කෙනෙකුත් නෑ බුදු උනාම බුදු කෙනෙකුත් නෑ මට මඤ්ඤන්ද ඕගොල්ලන්ට මඤ්ඤන්ද
मटन मंजे मंजे मंजमानो कि मट एक मंजमानो तीन ममत्ते तीन आयोट मंजंकी अने ममत्ते तीन आयट तीन सिद्धिया एक ममत्व युक्त मंज ममत्व वैन कुहुमत्ति मंजन तमें मट अमोल ममत्सो वेटे मारे आटम मंजमानो भिखु बद्धो मारस अमन्यमानो मुत्तो पापी मतोति ममत्वेन तोरव मेक परेशने करन्न गियोत् ममत्वेन तोरवेन्न कल्पना कलोत् एया मारेगेन निदहस वेनो ममत्वेट वेटेन्न गियोत् मारेट बेंदी येनो इतिन ओब ममत्वेन तोरवेन वेड पिलिवेलकिन ममत्वेन तोरवेन आकारयट प्रकट वेन अंदमिन धर्मे अहन्न प्रकट करन्न दियुनु करन्न वहाम अपमादेन संपादेत ओक्कोम टिक हट्टी वाला मुट्टी वेड टिक पेत्तकर दाला तमाम मेक अवबोध करगन्न तरुण कालेम एहेम नैत्तम बोहोम इक्मनिन ईट पस्से वेडी कालयक् तमन्ट धर्मय तुल जीवत् वेन्न पुलुवन् वयसट गियाम अवबोध करगन्नवा नमुत् धर्मेशोय हेमे भुक्ति विंदिन्न बेरुव ईलंगट एगोल्लन्ट वासनावंत ससरक् कोहोम हरि लबा गन्न उपकारक वेनवा एकै स्वभाव ममत्वे कियला ममेक् नैति तन ममेक् हदागत्ते संकल्पय दडि कल्ला बर कल्ला वेडिवेला हेदिन्ने अपायट यान्नमाय एकेम तमाय ममत्वे कियला ममे कियला केने दरन निसा ममे कियला चिंतनयक् हदा गन्नो ममे कियला कल्पना गन्नो ममे कियला उपादानस्कन्धयक् हदा गन्नो ඒ හදාගත්ත දෙයින් බර වෙනව බර වුණාට පස්සේ ඒ බරත් එක්ක වේදනාවත් එක්ක දැවිල් ශෝක සංවේග සන්තාපත් එක්ක පීඩිත වෙලා එයත් අපාගාමි වෙන්නේ ඉඳයි ममत्वेन दुरु केने उपमा करन यम यम देवल तीनो मैं वलाकुलक् आगे तवत् उपमावत् तीनो सकुनो विय पब्बज्जा कुरुल्लेक् आगे पियापद् बर वितरगीनो नरयन एवगेम ममत्वे दुरु करपु केनाट तीन पंचस्कंदे बर විතරයි තියෙන උපාදාන ස්කන්ධය අතීත අනාගත වර්තමාන බර නෑ ඔය අතහැරීම කොච්චර ප්‍රබලව තියෙනවද කියනවනම් අපේ මහත්යකව දානෙත් නැති වෙයි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනයක් කළොත් ස්වාමීනි දැන් ලබන
දහවෙනිදා අපේ දානෙට වඩින්න කියලා මෙතන ඉන්න මෑණියනි කවුරු හරි කෙනෙක් ගිහිල්ලා බුදුහාමුදුරුව මොකද කරන්නේ? නිහඬව සිටීම පමණයි කරන්නේ. හා මං එන්නම් හරි 10 වෙනිදානේ 12ටනේ හරි මං එන්නම් කියන්නේ නෑ. නිහඬව සිටීම පමණයි කරන්නේ. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට ගිහින් කියනවා මම ආරාධනය නම් කළා මේ බුදුහාමුදුරෝ නිහඬව සිටියා එක පමණයි කළේ. ඊට පස්සේ ආනන්ද හාමුදුර මතක් කරන බුදුහාමුදුරන්ගේ ස්වභාවය ඒක තමයි. යමක් පිළිගැනීම නිහඬව සිටීමෙන් ප්‍රකාශනය කරනවා. දැන් හරි දැන් නිහඬව ඉඳලා යන්න බැරි වුණා. අරයට නඩු දාන්න හරි දොස් කියන්න හරිත් බෑ. ඔබ වහන්සේ එනවයි කියලා ආවෙනේ. ඊට පස්සේ ආය මම එනවයි කියලා කිව්වද? නමුත් ඒ ප්‍රතික්ෂේප නොකර බව තමයි එකෙන් පෙන්වන්නේ. නමුත් අනුමත කරෙත් නැහැ, ප්‍රතික්ෂේප කරෙත් නැහැ. නමුත් නියඬ සිටීමේ නිවසාව අදාරලා වඩින්න හැකියාව තිබුණොත් වැඩම කරනවා. ආයි අරක ඒ වැඩේ තීදි වෙන වැඩක් ඒ වෙලාවට දාගෙන වැඩ කරන්නේත් නැහැ. මොකද අර ඉවසාව අදාරලා ඒක තියෙනවා. නමුත් නොගියයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ, පිළි අරගෙන නැහැ. ඔය විදිහට කරන්න ගියොත් අර අපේ මාතේ කිව්වා වගේ දානෙත් නැති. දැන් මට ආන්දරණේ දායන්ට වඩින්න 10 වෙනිද කියලා මං හද්දේ නැතුව ඉන්නවා. හද්දේ නැතුව ඉඳලා 10 වෙනිද වැඩම කරපු වෙලාවට කියයි වාන්තේට කිව්වෙලා කිව්වේ නෑ නුගුවත්. අපි ඉතින් දාන්න ලෑස්ති කරේ නෑ. ඒ බුදු කෙනෙක්ගේ ස්වභාවය, රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය. පිණ්ඩපාත වැඩියාම මොකද කරන්නේ? ඉල්ලනවද? ඉල්ලන්නේ නෑ, පෙනී හිටිනවා විතරයි. සූදානමක් නෑ කියලා තේරෙනවනම් ආයෙ වෙන ගෙදරකට වරිනු. මමත් පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාත වැඩලා දැන් මම මෙහෙමගේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. අර ගේ ශාලාවේ මට පේනවා කොල්ලෝ ටික එකතු වෙලා ගේම් එකක් ගහනවා ටීවී එකේ. පිටිපස්සට ගේදා දොරකොඩින් මට ඔහොම පේනවා. මම ඉන්නවා ඉන්නවා ඉන්නවා. ආයෙ වෙන ගෙදරකට ගියා. ඒ ගෙදර ගේට්ටු වහලා තා ගෙදරකට ගියා. ඒත් ඉන්නව පේනව බලන්නේ නැහැ. පාර දෙයි පිණ්ඩපාතේ වඩිනවා ඒ පුරුද්දක් නැහැ. මං කල්පනා කරා දැන් ඒ බුද්ධ කාලේ තමයි පෙනී හිටියේ. දැන් මේ කාලේ ඒක වෙනස් කරන්න ඕන. දැන් ගිහිල්ලා ගෙදරට බෙල් එක ගහන්න ඕන. කැහුව බෙල් එක දෙක අතන ඉස්සල්ල ඉන්නේ බල්ලා. බෙල් එක ගහපු ගමන් එනවා තඩි බල්ලෙක් එනවා දුවගෙන. මං කටවල් දෙයකට මාව කාලා ගන්න පුළුවන් බල්ල වෙනවා ගෙවල් වලින් දුවලා. ඒකත් දැන් භයානකයි. ඊට පස්සේ කුඩේ අතට ගත්ත ගොවි එකට තාක්ෂණයේ දිනු වෙලා කුඩෙත් පොඩ්ඩක් වේව කරගෙන ඉන්න ළඟට ආවොත් එහෙම පොඩ්ඩක් වනන්න. ඉතින් ඔය විදියටයි දැන් කාලේ පිණ්ඩපාතේ වඩින්න සිද්ධ වෙන්නේ නේ. බෙල් එක ගැහුවේ නැති වුණොත් දාන්නේ නැහැ. ඊට පස්සේ සමහර අය පිණ්ඩපාතේ දාන්නේ නැහැ. පිණ්ඩපාතේ වඩිනවා කියලා තරුණ දරුවෝ හැරෙමේ ඕව අහලත් නැහනේ. අයිල පාත්‍රයටත් තිබිල බලලා උඩ යටත් බලලා මොකද කරෙන්න ඕන කියලා අහලා එනි සද්ද නැතුව ඉන්නවා. කට කතා කරන්න බැරිද? එහෙමත් අහු වතාවක් එහෙම තියෙනවා. ඊට පස්සේ අම්මේ මේ කවුද ඇවිල්ලා හඳුරු කෙනෙක් ඉන්නවා මේ මොකද දන්නේ නැහැ. ආදරේ නෑ නෑ පිටු පාදේ ඉන්න දිනු මිනෝ පාදානේ ටික දෙන්න ඕන කියලා ඉතින් දෙනවා. එහෙම සිද්ධ තේනා නේද? ඉතින් මං කල්පනා කරා පිටු පාතේ වඩින එකත් ඒක ලේසි වැඩක් නෙමෙයි කියලා කල්පනා කරා. අද කාලේ බුදුහාමුදුරු පිටු පාදේ වැඩියත් බිල් ගහන්න වෙනවම තමයි. නැත්තම් නැත්තම් පිටු පාතේ යම් වෙන්නේ නෑ. එහෙම දෙයක් වෙනවා. ඒක දෙයක් තියෙනවා. ඈ ඔව් පෙන්නේ. ඔව් 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 ස්වාමීන් වහන්සේ
අනිවාර්යෙන් ඒ වැඩේ ඒක එහෙම තමයි. ඔව්. තාක්ෂණයේ දිනු වෙලා එහෙම තියෙනවානේ. ඔව්. කෙලස් ටිකක් සමණයට පත් වුණාට පස්සේ අර දැඩි වේදනාව අඩු නිසා ලෙඩෙක් බෙහෙත් බොන්න පස්ස ගහනවා වාගේම මේ නිවන් මඟ අවබෝධ කරගන්න එකට චුට්ටක් පස්ස ගහන ස්වභාවයක් තියෙනවා මේ බනහන්න ඇවිල්ලා ඩිංගක් ඩිංගක් මනස සුවපත් භාවයට පත් වෙනකොට අර ලෙඩෙක් බෙහෙත් ටික පස්ස ගහන ස්වභාවයක් තියෙනවා ඒක ඒකයි වෛද්‍යවරු අවධාරණය කරලා කියන්නේ මේක සනීප වුණාට බෙහෙත් මඟ නතර කරන්න එපා මේක ඉතින් ටිකක් මේ ගානම මේ වරු ගාන ඉවර වෙන්න බොන්න ඕන කියලා අවධාරණයක් කරන්න ඒක හේතුව නැත්තම් උණ ඇඟ යට ඉතුරු වෙද්දී එයා අත්හරිනවා ආයි ඒක මතු වෙන්න බලනවා ඒ වගේ මේ පිරිසක්ගෙත් එහෙමයි අර ධර්මය අහන්න ඇවිල්ලා දැන් අවබෝධ වෙලා ටිකක් ගුණයක් ඇතිලා ටිකක් සැහැල්ලුවක් දැනුනහම ඔන්න ටිකක් උනන්දු මේ මේක කරලා ඒ නෙමේ සම්පූර්ණයෙන්ම තමා තුළ මමත්වයේ අධ්‍යාත්මයෙන් නුදුරා දමනතුරුම තමන් තියෙන්න ඕන දැන් රහතන් වහන්සේටත් මේ මමත්වයේ දුරු කරගත්ත සෝහන් වහගල පරිලාභී කෙනාටත් විඳීමක් තියෙන නොඇලී විඳින්න පුළුවන් ඒ කියන්නේ අර අල්ලේ තුවාලයක් නැත්තම් විස වුණ තරම් දුර ගෙනියන්න පුළුවන් කියපු ස්වභාවයෙන් යුතුව විඳින්න පුළුවන් නොඇලී විඳින්න පුළුවන් ඒකයි තියෙන ස්වභාවය පුතඥයෙක් ඒක ආත්මීය කරගෙන විඳින තැන මෙයා නොඇලී ඔව් විඳින්න පුළුවන් ආහාරයක් වුණත් පුතඥයෙක් ඒක දැඩි තෘෂ්ණාවෙන් තණ්හාවෙන් ගන්න තැන මෙයාට රස තෘෂ්ණාවකින් තොරව තණ්හාවකින් තොරව ගන්න පුළුවන් නමුත් එයා ඉතින් සුදු කකුළු බත් රතු කකුළු බත් තෝර ගන්න පුළුවන් ඒක එයාගේ ගමේ පුරුද්ද හරි නගරේ පුරුද්ද හරි වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ ඒක සාමාන්‍ය ගති ස්වභාවයක් හැටියට සලකනවා ඒක තෘෂ්ණාවක් හැටියට සලකන්නේ නෑ අපි රතුබත් හරි සුදුබත් හරි තණ්හාවට නෙමෙයි තෝරගන්නේ එක්කෝ සීනි නිසා එක්කෝ කොලෙස්ටරෝල් නිසා එහෙම නැත්නම් තමන් කාලපුරුදු බත් වර්ගය නිසා ඒක තණ්හාවටම කියන්න බෑ ඉතින් වතුර ටිකක් කෙල්ලුවාම වතුර ටිකක් ගුඩු ගුඩු ගාලා බිව්වම තණ්හාවට බිව්වා කියලා කියන්න පුළුවන්ද නේද වතුර තණ්හාවට බිව්වා කියන්න බෑනේ වතුර බෝතලයක් විතර බිව්වා මේ මනුස්සය තණ්හාවට බිව්වා කියලා එහෙම කියන්න බෑ පිපාසයට බොන්නේ ඉතින් මේ හැම දෙයක්ම මේ භෞතිකවාදී ක්‍රමවේදයකට නෙමෙයි චේතනාත්මක ස්වභාවයකටයි සෑදෙන්නේ කියන එකත් අපි මතක තියාගන්න ඕනේ මමත්වයේ තියෙන හැම කෙනෙකුටම ගිනි පොකුරක් මේ පපුවේ තියනා වගේ නිකම් දැවිලි දැල්වි දැල්වි පිච්චෙනවා ගිනි පොකුරක් තියනා වගේ ගිනි අඟුරක් තියනා වගේ පිච්චෙන ස්වභාවයක් තියෙනවා ඒක එළියට ඇදලා දැම්මට පස්සේ ආයි පිච්චෙන ස්වභාවය නැති වෙනවා වෙන අය විසින් මේ ලෝකයේ තමම ප්‍රතික්ෂේප කළාම තමන්ට දැනෙන වේදනාව කොච්චරද තමා විසින් තමන්ව ප්‍රතික්ෂේප කරන වෙලාවේ කොහොම අපහසුතාවයක් තමන්ට දැනේද? දියබුන් ගගහ නටන නාන ළමයි ටිහිකට තාත්තා හරි අම්මා හරි ඇවිල්ලා වේවැලක් අරගෙන එයි ගොඩ වෙනවා. දැන් ඇති නෑවා. නෑ තව ටිකක් නාන්න. බෑ බෑ උතර නාන්න එපා. ඔතක කිඹුල්ලෝ ඉන්නවා. ගොඩ වෙනවා කියලා අවවාද කරනවා සර කර කර. මම හිතන්නේ ඒ තාත්තා මම විය යුතුයි. ඈ හැබැයි ළමයි ටික නම් තාමත් තව ඩිංගන් නාලා එන්න. නෑ ඔගේ කිඹුල්ලෝ ඉන්නවා නාන්න එපා උඹ කයි අල්ලගෙන. කියලා කියනවා. සර කරනවා. ඉතින් ළමයින්ට ඕක තේරෙන්නේ යාළට තේරෙන්නේ දිය සතුට විතරයි තාත්තා විතරයි දන්නේ මේ පළාතේ ඉන්න මේ මේ හැම ගමකම මේ පළාතම තොටුපොළකම සිද්ධි දන්න නිසා මේ තාත්තා තමයි දන්නේ මෙතන මේ වගේ කිඹුල්ලෝ ඉන්නවා මෙතන මේ වගේ බිලි ගන්නවා කියන එක. ඉතින් ඒ වගේ ඒක දැනගන්න ඕන. ඉතින්
යහපත් ආකාරයෙන් අපිට කියන්න පුළුවන් තරමක් කියනවා. නමුත් ඉතින් අපිට බල කළා මේ මේ ලනු දාලා ඇදගෙන ඉන්න බෑ. කිඹුල අරන් යනකොට හරි නිවන් දකින්නේ නේද? අපායට ගියාම අහයි නේද? බණත් අහන්න ගියා නේද ආනන්ද හැඳරංගෝ? බණනම් අහන්න ගියා තමයි අවබෝධ කරගත්තේ නැත්තේ. නෑ ඉතින් තව ටිකක් නාලෙන්න කියලා හිටියා. නාලෙන්න කියලා හිටියා. මේ එතකොට තමයි කිඹුල අරගෙන මෙහි ආවේ මහරජතුමා. එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ, මේ ටිකක් කාලයක් ගත කරලා යන්න වෙයි. අපායේ ලංකාවෙන් යන අයට වහලක් නැහැ කියලා අහලා තියෙනවද? ලංකාවෙන් යන මිනිස්සු දාලා තියෙන එකට අපායේ වහලක් නැහැලු. මොකද කියලා හෙවලු රජු රංගේ. බය වෙන්න ඕනේ නැහැ, මේ මිනිස්සු එක එක උඩට යනකොට උම්ම ඇදලා වහල දා ගන්නවා ගෝවලු. එහෙම ගතියක් තියෙනවා නේද? තව එක්කෙනෙක් උඩට යනකොට අකමැති, ගොඩේට යනකොට අකමැති, ඇතුළේ ඉන්නේ උන් ඇදලා දා ගන්නවා ගෝවලු අපායට. යන්න දෙන්නේ ඒ නිසා අපායට වහලක් ගන්න නැහැලු. එයම තියෙනවා හරි ෂෝක් කතාවක්. ඒක කාටුන් වලටද කොහෙද පත්තරේක තිබුණේ? ලංකාවේ හැටි අනිත් ඒවට ඔක්කොම තියෙන, රුසියාවේ ඒවට, ජපානයේ ඒවට, චීනයේ ඒවට වහලක් ගහලා කොටු කරලා තියෙන්නේ. ලංකාවේකට වහලක් ගහන්නේ නෑ, උඩට යන්න දෙන්නේ නෑ අයට එනවා කියලා ඇදලා දාගන්න. අපි ඉන්න තැනටම යම රජුරු ඉන්නෙත් ඔබ ළඟම තමයි. ඔබේ සුදුසු තැන ඔබේ ළඟම ඉන්න ඒ මාරයා හෙවත් යම රජුරු. යම රජුරු යම කියලා කියන්නේ මාරු කරන තැනත්තා කියන එක. යමකේ කියන්නේ මාරු කිරීම. ඒ යම රජුරු කියන නමක් එතෙන්ට දාලා තියෙනවා. එහෙම නැත්නම් එයාව සුබද අසුබද කියලා තීන්දුව තීරණය ගන්න තැන. යම රජුරු ඉන්නේ ඔබ ළඟමයි. හොඳයි නැද්ද? යම රජ්ජුරුව ඔබ ළඟ, ඒ මාරු කරන කෙනා ඔබව හොඳද නරකද කියලා තීරණය කරන කෙනා ඔබ ළඟ නැද්ද? ඉන්නවා. ඉන්නවා නම් එයා තමයි යම රජ්ජුරුව. ඊපස්සේ අනිත් අය නම් කියන්නේ නෑ නෑ, තනතුරක් යම රජ්ජුරුව කියන්නේ තනතුරක්. මුගලන් හාමුදුරුවොත් යම රජ්ජුරුව වෙලා ඉඳලා තියෙනවා ඉස්සර. හරි මේ කතා නම් ගියයි. කවුරු කිව්වත් හැම කෙනාගේම ළඟ යම රජුරු ඉන්නවා. යම බල්ලොත් ඉන්නවා. ඒ යම බල්ලෙක් තමයි ඇවිල්ලා ඔය තමන්ගේ ජීවිතේ තමන් මහානි කරගන්නේ. තමන්ගේ අතපය තමන්ම තලා ගන්නෙ. තමන්ගේ අතපය තමන්මම හූරෝ ගන්නෙ. තමන්ගේ බෙල්ලත් කෝ තමන්ම ගිහින් කෝච්චියට තියන්නේ. තමාගේම ළඟ ඉන්න යම බල්ල එක්කන් ගිහිල්ලා කෝච්චියට තියනවා. අවංකකම නැති මිනිස්සෙකුට තමයි අවංක භාවය පෙන්වන්න ඕන, ඔප්පු කරන්න ඕන කියලා හිතෙන්නේ. එතකොට ඔය අවංකකම නැති මිනිස්සුම තමයි අවංකකම මම කොහොම හරි පෙන්වන්න ඕන කියලා බෙල්ල තියලා මැරිලා හරි පෙන්වන්නේ හදන්නේ. එතකොට මෙයා හිතයි මං අවංක කෙනෙක් කියලා. අවංකකම නැති කෙනාට තමයි අවංක බව පෙන්වන්න අවශ්‍ය කරන්නේ. දැන් මම දැකලම තියෙනවා පෝසත් බව පෙන්වන්න උත්සාහ කරන්නේ ගොඩාක් වෙලාවට පෝසත් නැති අය. පෝසත් කෙනාට ඒක පෙන්වන්න අවශ්‍ය කරන්නේ නැහැ. උගත්කම පෙන්වන්න හදන්නේ උගත් නැති අය. එහෙම දෙයක් තියෙනවා. ලස්සන කෙනාට ඒක ස්වභාවයෙන්ම ලස්සන තියෙනවා. වැඩියේ ආටෝප පෙන්වන්න ඕනේ නේ. ඒ ස්වභාවිකවම ඉන්නවා ස්වභාවික විදියට. ඉතින් ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් තමා ළඟම යම බල්ලොත් ඉන්නවා. මම දැක්ක මේ අපේ සුමංගල හාමුදුරන්ගේ පන්සලේ අපායක් හදලා තියෙනවා නේ. දෙකම බලාගෙන යන බා ඉරනවා, උල් ගහනවා, උලේ තියෙනවා, කටු ඉඹුලෙන් අගනවා. අර අපායේ ශබ්දත් දාලා තිබ්බා.
අපාය ශබ්ද කියලා ශබ්දයක් හොයලා තියෙනවා සවුන්ඩ් ඔෆ් ද හෙල් කියලා ගැහුවාම අර සවුන්ඩ් එක එනවා මේ YouTube වල ඒකේ බලන්න පුළුවන් අපාය ශබ්දයක් ඒක හරි භයංකාර ශබ්දයක් ඒක වර ලක්ෂයක් විතර මර විලාප දෙනවා වගේ කෑ ගැසීමක් වගේ ශබ්දයක් එනවා ඇත්ත මේ පොළොව යට තියෙන මේ ගිනි කඳු තියෙන ලාවා ආශ්‍රිතව මේ මානසික ස්වභාවල් මේ එතන හටගෙන මානසික වශයෙන් වේදනා විඳිනවා ඊළඟට මේ මතු පිටත් අපායවල් තියෙනවා අපාය ශරීර ප්‍රේත භූත අපාය මානසික ස්වરૂප තියෙනවා ඒ මානසික ශක්තිය දුක් විඳිනවා ඉතින් අපාය කොච්චර ඒ දුක් විඳින්නත් මැරෙන්නේ ඒක අහනවා අපේ මේ නාගසේන හාමුදුරුවන්ගේ මිලිඳු රජුරු ඇයි ඒගොල්ලෝ එහෙම දුක් විඳින්දි මැරෙන්නේ නැත්තේ කියලා නෑ කියනවා යාගේ කර්ම බලවේගී ඉවර වෙනකම්ම යා එතනින් චුත වෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ ඒකෙම දුක් විඳිනවා කියනවා කොයි වගේද උදාහරණයක් දක්වන්න කියනවා මස් කෑලි හොඳ මස් අට කෑලි කටු කෑලි කෑවහම බඩේ ඒව දිරවල යනවද කියලා අහනවා ඔව් ස්වාමීනි දිරවල යනවා බඩ දිරවල යන්නේ නැත්තේ මොකද කියලා අහනවා බඩත් දේනම් දිරවල යන්නේ බෑ මේ මස් ඇට ඇට කටු දිරවල යනවා මේ බඩේ නමුත් ඇටකටු දිරවන එකේ බඩ දිරවන්නේ නැහැ. ඉතින් වෛද්‍ය සිද්ධාන්ත අනුව ඒක කියන්න පුළුවන් ඒක ජෙල් එකක් වගේ තියෙනවා. හරි මේක කොහොම හරි ඒක දිරවල යන්නේ නැති ගුණයක් ඒ හටගෙන තියෙනවනේ. ඒ වාගේ අපායත් එහෙම යාගේ කර්ම බල වේගයේ තියෙද්දි තියෙනවා. දැන් නම් බඩත් දිරවල යනවා හේතුව මේ වස විස කාල නේද? ආමාශය නරකන කොහොම හරි ජීවිත කාලෙම ඉතින් ඔය තියෙන අපේ වස සහිත ව්‍යංජන ගන්නකොට වස බෝතලයක් විතර බොනවා. ඔව් ටික 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 උනත් වස බෝතලයක් විතර මිනිස්සු බොනවා. අපේ ලංකාවේ ඉන්න රාජ්‍ය තන්ත්‍රයේ සහ අපේ ඉන්න කට්ටිය කල්පනා කරන් ලෙඩු වැඩි වෙන තරමට ඉස්පිරිතාල වැඩි කරන්න ඕන. ලෙඩු නැති කරන්න ඕන නෙමෙයි. පිළිකාවල් වැඩි වෙන තරමට පිළිකා රෝහල් වැඩි කරන්න ඕන. පිළිකාවල් නැති කරන කල්පනා කරන්නේ නැහැ. ඒ හරි පුදුම රටක් ඉතින්. ප්‍රශ්න වැඩි වෙන තරමට පොලිසිය වැඩි කරන්න ඕන. මේ ප්‍රශ්න අඩු කරන වැඩපිළිවෙලක් කල්පනා කරන්නේ. හිරකාරය වැඩි වෙන තරමට හිරගෙවල් ලොකු කරන්න ඕන. ඒ හිරකාරය නැති වෙන විදිහට රටේ සම්භාවනීය මිනිස්සු දැනුවෙන් නීතියෙන් අවබෝධයෙන් මේ මිනිස්සු ලෝකේ ගොඩනගන්න කල්පනා කරන්නේ නැහැ. ඉතින් මේ බුදු කෙනෙක්ගේ ධර්මය අවශ්‍යයි ලෝකයට මේ වැරදි කරන්නේ මිනිස්සුන්ගේ සිත වග අවබෝධ කරලා දෙන්න අතපය නොවේ කියලා. දැන් ඔය සෞදි අරාබිය වගේ රටවල් ගත්තාම අත් කපනවා බෙලි කපනවා ඉවර යන්නේ නැහැ හැමදාම කපනවානේ. නමුත් එහෙම එකක් එහෙම දෙයක් කරන්න බෑ ලෝකේ. මරාගෙන මැරෙන්න සිතක් පෙළඹෙන සිතක් තියෙන මනුෂ්‍ය ජීවිතයකට මේ ඉල්ලුංගස් තියනවා එකුවට ඒ මිනිස්සු බය නෑ. ඔය සමහර මිනිස්සු කියන්නේ ඉල්ලුංගස් 10ක ගියත් මම ඔය දේ කරනවා කියලා තරහ ගියාම. ඒ කියන්නේ ඉල්ලුංගහ පේන්නේ නෑ මලත් මට අර වේ කියලා අදහස වේගේ වැඩි වෙනවා. ඒ නිසා මිනිස්සුන්ගේ හිත හදනවා මිසක් ඉල්ලුංගස් වලට ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නෑ. මේ හාමුදුරුවරුත් කියනවා ඉල්ලුංගස් තියන්න ඕන කියලා. හරි මේ අනුමත කරන්න ඕන කියලා සමහර අය උන්වහන්සේලාට උපසම්පදාවක් තියා මනුෂ්‍යකමක් පිළිගන්නේ. මොකද බුද්ධ ධර්මයේ තුලින්ම කියවෙන්න ඕන මිනිස්සෙගේ තියෙන. හැබැයි පිස්සු බල්ලෝ කියන්නේ වෙනම කතාවක්. පිස්සු බල්ලෙක් පස්සේ නම් කවුරු හරි පොල්ලක් අරන් එලෙව්වොත් මම මැදිහත් වෙන්නේ නැහැ. මොකද හේතුව පිස්සු බල්ලගේ ජීවිත කාලෙත් බොහොම සුළු කාලයක් වෙනවා. ඒ වගේම ඔහුටත් අනිත් අයට සියලු දෙනාටම මේකේ ප්‍රශ්නයක් තියෙන නිසා ඒ නිසා ත්‍රස්තවාදයක් එක කටයුතු කරද්දී අපි සාමාන්‍යයෙන් නිහඬව ඉන්නවා. ඒකට අපිට මුකුත් කියන්නේ ඒත් අපි අනුබල දෙන්නේ නැහැ නිහඬව ඉන්නවා. මොකද හේතුව විසු බල්ලොත් එක්ක ඔව් විසඳුමක් කරගන්න බෑ. ඒකයි ස්වභාවය. සත්වයක් හැටියට සත්ව ඝාතනයකට අකමැති වෙනවා නම් එයා තමයි ආත්ම සංවේදී මනුෂ්‍යයෙක් කියලා කියන්නේ. ආත්ම සංවේදී මනුෂ්‍යයෙක් කියන්නේ ඒක. ආත්ම සංවේදී මනුෂ්‍යයෙක් කියන්නේ සත්වයේ කැටියට සත්වයේ ඝාතනය කරන්න අකමැති වෙන්න ඕන. ඒ වේදනාව
දැනෙන්න ඕන කූඹියෙක් වුණත් එයා දඟලනකොට වතුර කෝප්ප එක අපිට ඒක දැනෙන්න ඕන යව අයින් කරන්න පුළුවන් කම කල්පනා කරන්න ඕන උපත නෙමේ ප්‍රශ්නේ අනවබෝධය මරණය නෙමේ ප්‍රශ්නේ අනවබෝධය දීපල නෙමේ ප්‍රශ්නේ අනවබෝධය ආහාර පාන නෙමේ ප්‍රශ්නේ අනවබෝධය සිතවිලි නෙමේ ප්‍රශ්නේ අනවබෝධය ශරීරය නෙමේ ප්‍රශ්නේ අනවබෝධය ලස්සන නෙමේ ප්‍රශ්නේ අනවබෝධය ස්ත්‍රී පුරුෂයා නෙමේ ප්‍රශ්නේ අනවබෝධය विशाल दुख कट पत्ते नमूत ऐ करुण ये विधियट में तीद्य अवबोधे पत्ते नएन थन दी अभी ඒ අවබෝධය කියන එක ඇති කරන්න පුළුවන් අවබෝධය තුළ මානසික සහනය ලැබෙනවා දැන් මම මේ මෙතෙක් කළා ධර්ම දේශනා කරන උදේ ඉඳලම දේශනෙත් කරන මෙතෙක් කාලයක් කරන මොනවද හාමුදුරුවෝ මේ දේශනා කරන්නේ දේශනාව තුල හාමුදුරන්ගේ දේශනාව තුල මොනවද දේශනා වෙන්නේ මොනවද දේශනා කරන්නේ හාමුදුරුවෝ නැහ मुकुत ने मुकुत मदेशना करने मेक तेरूंगा मेक वटह मेक अवबोध कर मेक प्रत्यक्ष कर मुकुत मदेशना करने किसी वाक मदेशना करने किसी वेयाक मंदो देशना करने उबलांगती गेटल उबट विसंदगा मग सलस्तन मिशाक मगे देशना वक्ने मत मातृकावक ने न्यायक ने आरंभ्यक ने अवसानक ने आत्मक अवसानक ने मेवेनी धर्म एकट मेवेनी स्थान एकट इन्नीम नेतु एवेनी तत्व एकट पत्ते इन्नीम नेतु वोबट मानसिक सुवतावे अतिक्रगान है कि आवक ने බලන්න ඔබ මනස පිහිටවාගෙන ඉන්න තැනින් ඔබට ස්ථීරසාර සුවදායී දෙයක් ගලාගෙන එනවද කියලා ස්ථීරසාර සුවදායී දෙයක් ගලාගෙන ඉන්නේ නෑ ධර්මයේ මේ උපදවාගෙන ඉන්න විටමයි ओ तो मन सैन सीमा क्लब धर्म उपदवागा कौर बल कौरहरी मतकर मतकर पूज्य अनुरूप संकल्प गलागने धर्म की हरियट तेरु करगत्ता मे अकालिको असंकारिको निरोध सहगतो विमुक्तिदायको सम्यक गुणें युक्त लोकोत्तर ये धर्मे अभी हरियट प्रकट धन पटंगन हिंगलागन संस्कार हदागत देयाग्निमे या वडागत देयाग्निमे या आरक्षाकरण देयाग्निमे या अतिशयम
शांताय सुंदराय मनस्कांताय असिरिमत मनहर नित्याय मंगलाय परम सुंदराय दान्नेति कमटने दान्नेति कमट तमाय निवन उड़े वाड़ी वेला रोटी हतागन काले जीवते नो मंदाने के मनुष्य की नो ये मनुष्य ऐटा में इडम आती बुना ये इडम में पड़ी पहला खदागन ये मनुष्य हरी दुप्पत कुलिया मलिया कर ले वेला रोटी आखदागन काला हरी दुप्पत इधरे जीवतो ना ओलुवत्ती ना मैंने कारे कावा वाटे पिटावे बदल है रु मैंने कम्बुना मिनी ऐटा पसे है ये हितुना में इडम में शुअरे कर मैंने ती ना अगेर आरमानुष्य रेगु आटा मगकर काला के हाँ पे तीन दिन ना गे कुछ पड़ा खदला देना मटे इडम देना वादे हाँ क्यों हुआ खदला दूना हम यान ना क्यों हुआ अरग दूना ये मानुष्य में गे कह दो ये गे लागे साथी दे आप कड़े कराने तो कोट गाना का मैंने कक मतो कर गानो ते आप इटे कल्पना आये ना मैं मानुष्य मैंने कक उड़े रोटी दम मंगाल दिए थे ඒ වගේ තමයි මේ පුතඥ සත්වයාද මේ අරිහත්ත්වයේ උඩම තමයි රොඩි තම්බන් කන්නේ දුප්පත්කමෙන් ජීවත් වෙන්නේ වේදනා විඳින්නේ සැනසීමක් නොලබා ජීවත් වෙන්නේ සැනසීම තමයි ළඟම තමයි සතුවම තියෙන්නේ ඔය හැම ජීවිතයකම රහතන් වහන්සේ කෙනෙක් රහත් මෙහෙණියන් වහන්සේ කෙනෙක් ඉන්නවා පාගල තියෙන යටටම දාලා පාගල පාගල වහලා තියෙන්නේ हितिंग अलग स्वभा मिचर का नहीं थी मिसरे अत गा नहीं नहीं यार बट गए ओ दंग नगरी मट मट तम अड़क इन दंग उपाय दून उपाय दून दंग उपाय दू अपाय दंगे इन බලන්න ඕන කොයි විදියටද එන්න පුළුවන් කියලා කල්පනා කරන්න ඕන ඔය ඩිස්කවරි channel වල හැම පෙන්නන්නේ තනිව තමන් කැලෑවල ගිහිල්ලා අභියෝග ජය ගන්න දර්ශන එහෙම ඒවයින් පෙන්නන්නේ හරි ස්වභාවික ශනික බුද්ධියෙන් මේ මිනිස්සයා ඒ දේ ජය ගන්න විදිය ඕනම කන්දක් ඕනම ජලාශයක් ඕනම සත්වයක් ඕනම රැයක් අසනීප තත්වයක් බඩිකින්නක් වැහි තත්වයක් සුලන් තත්වයක් මේ සියල්ලක්ම මඩපවත්වාගෙන කොහොමද ජීවිතේ රැකගෙන මොන දෙන්නේ කියලා. ඒ වගේ මේ අභියෝග හැමෝේ අපි කල්පනා උපාය මාර්ගිකය දන්න ඕන කොහොමද මම මෙතනින් ගොඩ වෙන්නේ කියලා බේරෙන්නේ කියලා. විවිධ උපාය මාර්ගික ක්‍රමවේද අනුගමනය කරන්න සිද්ධ වෙන පොඩිට ඉන්නේ. හොඳයි තව ගැටලු ඉදිරිපත් කරන්න ඔයත් අඬ තියෙන.
අර අවශ්‍ය කරන අර අඩේ තියෙන අර කබඩේ කුඩ තියෙන ඒ අතින් ඇල්ලුව ඒක තමයි ආන්න ඒක තමයි තමන්ට කාටවත් මේ ලෝකේ රිදවන්න බැරි විදියට තමන්ගේ හිත තමන් හදා ගන්නවා. දැන් සමහර අයට දුක තමන්ගේ මෙන්න මේ කෙනා නැතිවීම, මේ කෙනා දුරස් වීම දුකයි. සමහර වෙලාවට ඒ මුකුත් නැත්තම් තමන්ට තමන් නැති වෙන දවස දුකයි. එහෙම නෙමෙයි සියල්ල නැති වුණත් දුක් නොවේදින මනසක් තියෙනවනේ. ඒකට තමයි පුත්‍රස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති. අශෝකං විරජං කියම ඒ තම් මංගල මුත්තම. ඒ වගේ ඍජු මනසක් හැදෙන්න ඕන. ඒක ඍජු කියන්නේ ධර්ම අවබෝධයෙන් නැගී හිටින මනසක්. ඒක එතෙන්ට ඒ ධර්ම අවබෝධය නැතුව මේ දැඩි මනසකින් එතෙන්ට එන්න බෑ. මිනිස්සුන්ට දැඩි මනසක් තියෙන මිනිස්සු හරි සංවේදී. හරියට දුක් විඳිනවා. ඒ අවබෝධයෙන්ම එයා යථා තත්ත්වයේ තේරුම් අරගෙන තියෙනවා. අරුතක් දෙන්න බැහැ ජීවිතේද? සබ්බේ සංඛාරා අනිච්චා. අරුතක් දෙන්න බැහැ. ජීවිතය කියන්නේ මෙන්න මෙයයි කියලා ලියා ගන්න බැරි වුණා. මම හැම කාරණයක්ම ගැන යම් කිසි වැකියක් ලිව්වා. සදහම් මල් කියන පොතේදී වැකියක් ලියනවා හැම දෙයක් පිළිබඳවම, මිනිසුන්ගේ ඇති වෙන ප්‍රශ්න, ස්වභාවික සිද්ධි, ඔය වගේ දේවල් එක්ක. නමුත් අපිට කිසි වෙලාවක පුළුවන්කමක් ලැබුණේ නැහැ ජීවිතය කියන්නේ මෙන්න මේකයි කියලා ලියන්න. ජීවිතය කියන්නේ මේයි කියලා ලියන්න පැහැදිලි කරන්න පුළුවන් කමක් ලැබුණා. මොකද හේතුව? ජීවිතය කියා දෙයක් නැති නිසා. ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා මම හෙව්වා අවසානයේ මට උත්තරේ හැටියට ආවේ ජීවිතය කියලා එකක් නැහැ. අලුංගේ ගේකට කරත්තකට තමයි මේ ජීවිතය කියලා කියන්නේ. කාර් එක කියලා එකක් නැහැ. කැලිට එකක් එකට එකතු වුණු තැනද ඕ අපි ඒක සල් ටිකක් දීලා ගෙදර ගෙන ආපු තැන මයි කාර් කියලා කියනවා. ඒ වගේම ජීවිතය කියලා දෙයක් නෑ. මං ඉතින් නිකමට නෙමෙයි අවුරුදු ගානක් හෙව්වා මේක ලියන්නම. හැමදාම ඒක මාතෘකා කරගෙන හොයනවා. වරුගණන් කල්පනා කළා, තැන් වෙනස් කරලා ඒත් ස්වභාවික තැන් වලට ගිහිල්ලා කල්පනා කරලා බැලුවා. ඒත් ආවේ නෑ. අවසානෙම උත්තරේ හැටියට ආවා මම ජීවිතය කියලා දෙයක් හෙව්වා. අවසානේ ජීවිතය කියලා දෙයක් නෑ කියලා ලියලා තියෙනවා සදහම් මල් පොතේ ඇති ඒ වැකිය ඇති. ඔබට නම් තාම දැනෙනවා ඇති ගොඩක් දෙනෙකුට නේද? My family, my life, myself කියලා නේද? ඔක්කොම මයි නේද? My vision නේ. මයි නැති වුණාම
අයි නැති වුණාම අර ඔක්කොම තියෙනවා ෆැමිලි තියෙනවා විෂන් තියෙනවා හෝම් තියෙනවා කා තියෙනවා ඔක්කොම තියෙනවා මොකද නැත්තේ මයි සහ අයි අයි සහ මයි විතරයි නැත්තේ ඒව තියෙනේ තියෙන විදියට හාමුදුරුවන්ටත් තියෙනවා නේද පන්සලක් තියෙනවා වාහනයක් තියෙනවා නේ मई नारमने कारगे स्वभाव पंसलामने पंसले स्वभाव मिनसुमगमने मिनसुंगे स्वभाव सत्व अनुगमने सत्वे स्वभाव गाहकुल अनुगमने गाहकुल स्वभाव हस अनुगमने हसे स्वभाव माए अतर तवीम पीडा लबन कटिक ज्ञाने लौकिक अतहर लोकोत्तर अनवाईक अभी कारगतहरी की अने कारकन वेरधि संकल्प अतहरी शरीर अतहरी नाम रूप दिख अतहरी नो नाम रूप दिख अतहरी नो नाम रूप संकल्प अतहरी नो विज्ञाने अतहरी विज्ञाने विधियट मीयन विज्ञाने बंधुतीयन संकल्प अतहरी संज्ञाने अन्े संज्ञाने तको मंकता संज्ञा बिल बंधुतीयन संकल्प अतहरी नो दृष्टि अन्े दृष्टि बिल बंधुतीयन संकल्पे अतहरण इडम अतहरी इडम बिली बंधुतीयन संकल्पे अतहरण मे अयट मे भौतिकवादी क्रमवेदे कट आध्यात्मिक दे पटलवल वरदी विधि अट तेरुंकर दिहल गुडाकाय भौतिक अनाथ बावट पत्तिलातेनो असरण बावट पत्तिलातेनो ओ अपेमान्य प्रज्ञाव केन ए आलोके मना दीवनुकर गणीमें अवसाने इसराट दीवनु नाम मुलिम प्रज्ञावकियान स्वभाव तीयन विधियट हनुनागन गुणे तव हाट दीवनुच्छकम प्रज्ञाव अतहरेन्नो प्रज्ञा विमुक्ति प्रज्ञा विमुक्ति चेतो विमुक्ति संज्ञा विमुक्ति संकार विमुक्ति विज्ञान विमुक्ति मनोद विमुक्ति नो सब संकार समतोशील संस्कार के विमुक्ति स्वभाव अति पोल गान पोल हो बल कट्टुक बल अंब गुट गिटी पुड नहीं सुवंद बाला मिनसु तपी हिम गो मिनसु गोल बाल तेर नहीं पुलवांका मैं एक अब गुडक नरक अंब तीन अभी अंब गिडी पागेना एक अंब गिडी अक् पल वीसी कर सिद्ध मिनसु नर यदे नहल हितने වැරදී වැරදී මගුල් ගෙදරට එන මිනිස්සු 250න් 300න් අනිවාර්යෙන් එක්කෙනෙක් දෙන්නෙක් ලෙඩකාරයෝ ඉන්නවා නේද ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් අවිය යුතු දෙයක් නෙමෙයි බුදුහාමුදුරෝ ඒක තමයි මේ අපිට දුක් නොවිඳ ජීවත් වෙන්නට තියෙන සමාජයේ තියෙන එකම පිළියම मम्मी की बन ओखो मेतन पिलगना इनकेला विश्वास करगन मम सिटी अनिवार्य प्रतिक्षेप तवीमा कटगा पटंगा अनिवार्य मेतन इन सीयर सीएम प्रतिक्षेप करना कल्पना करो ऐरदी तेनिसा अभी निरंतर मे 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 स्वभाव देखम मे सामजे तीन वाइन तेरु अरगन කටයුතු කරන්න ඕන ඕනම වෙලාවක එකම මිනිසයා වුවද ඔව්
වරක හොඳ හෝ වරක නරක වීමේ හැකියාව තියෙනවා ඒ චරිත ස්වභාවයන් මතුවෙන විදියට හොඳම දේ තමයි තමන්ට තමන් පිහිට කරගන්න එක අනිත් අය ගොඩ කරගන්න කලින් තමන් තමන්ට තමන් පිහිට වෙන්න තමන්ගේ නිවන තමන් වෙන්න තමන්ගේ කල්යාණ මිත්‍රයා තමන් වෙන්න තමන්ගේ මව්පියෝ තමන්ම වෙන්න තමන්ගේ ශාස්ත්‍රවරයා තමන්ම වෙන්න තමන්ගේ දෙවියන් තමන්ම වෙන්න තමන්ගේ යමරජුරෝ තමන්ම වෙන්නේ නැතුව අරක හොඳට මතක තියාගන්න මැණිකක් උඩ රොටි තම්බන් කනවා ඕම නෙමෙයි රන්තලිය රොටි තම්බන් කාපුවා ඉතිහාසෙ ඉඳලා තියෙනවනේ නේද අර හදාවල් කතාවේ තියෙන නේද ඔය පැත්තකට දුමක දාලා තිබිලා තියෙන විශාල වටින තලිය ඒ ස්වභාවය හැටි බෝසත්වරු ඒක අරගෙන ගියා අරකට කෑදරකමේ දේවදත්ත අඩුවට ගන්න හැදුවා දැන් බුදුකම එහෙමනේ බුදු කෙනෙක් බොහොම මහන්සි වෙලා හරිගාන නියම වෙහෙස දරලා බුදු බව අවබෝධ කරගත්තා බුදුහාමුදුරුව ලබාගත්ත ප්‍රසිද්ධිය ගෞරවය මේ තාම ලේසියෙන් පහසුවෙන් උඩින් ගන්න හැදුවා දේවදත්ත එයා කොහොමද තමදාම අඩුවට ගන්න බලපු එක්කෙනෙක් ඈ අපිත් හරි දුක් විඳලා වේදනා විඳලා ආරණ්‍යවල තැන් තැන්වල අනේකාකාර මානසික පීඩන යොදලා අපි මේක තේරුම් ගත්තා. නෑත්තන්ට ඒ කිසි දුකක් දීලා නෑ. ඈ දාඩිය දානවට දාඩියෙන් ආරක්ෂා කරනවා. මැස්සෙක් වහන්න දෙන්න ඔයකෙත් දෙන්නේ කිරියට කලාතුරකින් මැස්ස නෑ. ඈ ඒ බාධා නැති කරලා ඈ स्वभाव सिद्धालेप मुदलाली महत्या फुट बैसिकल सिद्धालेप विकुरला सिद्धालेप व्यापारी लमाई फुट बैसिकल අන්න ඒ වගේ අපි ගල්තලාවල් වල මහ කැලෑවල් වල ආරණ්‍යවල් වල මෙට්ටියක් නැතුව කොට්ටියක් නැතුව මදුරුව කාගෙන හීතලෙන් අවුෙන් වැස්සෙන් පීඩා විඳගෙන ඒක සොයාගත්තට අපි ඒක ඔය පින්නතුන්ට එහෙම අපහසුාවක් නැති වෙන විදියට තේරුම් ගන්න මග පාදලා තියෙනවා එක මොහොතකදී මතුවෙන දෙයක් මේක ඔබ සොයාගෙන යන්න ඔබ දන්නේම නැහැ සමහර අයට ධර්ම අවබෝධය වෙලා තිනු රේල් स्टेशन दुम्रिय पोले धर्म अवबोधे मुखदून सिद्धांत मेहेम कोच वेगिंग कटकट कटकट गाले अरे मेहम अतर अदर मे अतरी मेह मेह विनसवी विनसवी आटे हाथ पीन या तेरूंगा हरिचम मगे हिता मे वगे मे वगे अतर मेहम वेदेनो ये अतर तुणी मट मेघिंग हापेतरे अंड बुड़वा හරියට මාර හිඩසෙන් එහා පැත්තට ගියා මේකේ ස්වභාවය එකක් අත්හරිනකොට තව එකක් එල්ලෙනවා එකක් අත්හරිනකොට තව එකක් එල්ලෙනවා එකක් අත්හරින්න තව එකක් අල්ලලා දෘෂ්ටි ස්වභාවය ඒකනේ දෘෂ්ටියකට ආයි අත්හරින්න බෑ තව එකක් එල්ලෙන්නේ නැතු කුඩැල්ලා වගේ මේ මේ අතරින් මේ හිඩ බොහොම පොඩි හිඩසක් තියෙන්නේ මම මේ එකක් අල්ලලා එකක් අත්හරින එක නෙමෙයි කරන්න තියෙන්නේ එකක් අත්හරින්නේ එකක් අල්ලන එක නෙමෙයි එකක් අත්හරිනකොටම ආයි එකක් අල්ලන්න නැතු එහා පැත්තට පයින්න ඕන එයාගේ ඉතින් අනිත්තර ධර්ම බල ශක්තිත් එක්ක එයා ධර්ම අවබෝධය කරගන්න. ඉතින් දුම්රිය පොලේ ගල් කණුවක් වගේ හිටගෙන හිටියලු නගින්න අපෝ කෝච්චියලු ආවේ කෙනෙක් ගිනහලු ඊළඟ කෝච්චියලු කිව්වා. ඒ වරසේට සිද්ධ වෙච්ච විශ්මය ජනක අවබෝධය. තව තරුණ දරුවේ ගෑනු ළමේ ඒ දරුව කාලයක් බණ ඇහුවා ධර්ම අවබෝධය කරගත්ත එයා තාත්තට කෑම එක අරගෙන කුඹුරට ගියා. කුඹුර දිගින් ඉතින් තාත්ත කෑම් එකට එනකන් කුඹුර දිහා බලාගෙන සිටියා. ඉතින් අපි අනේකාකාරව මේ සිතේ ස්වභාවයන් විග්‍රහ කරලා තියෙන තැන එයා තේරුම් ගන්නවා මේ කොකෙක් එක
කකුලක් තියලා අනිත් කකුල ඔසවගෙන අර කුඹුරේ තියෙන දේවල් මේ මාළු සත්තු හැරෙ මේ කනවා. ආයිටික වෙලාවක් ඉඳලා අර කකුල තියලා අනිත් තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. එයා කල්පනා කරා මගේ දෘෂ්ටිගත ස්වභාවයත් මේ වගේම තමයි. එක දෘෂ්ටියක් අතහරිනොත් තව දෘෂ්ටියකටපත් වෙනවා. ඒ දෘෂ්ටි අතහරිනොත් තව දෘෂ්ටි. මේ දෘෂ්ටි දෙකම අතහැරලා මේ කොකා එක වෙලාවක ඉගිල්ලා යනවා. කතා කරන මේ දෘෂ්ටි දෙකෙන් නිදහස් වුණා මමත් මේ ඉගිල්ලෙනවනේ ආසී යනවනේ කියලා. අර දෘෂ්ටි දෙක අතහැරනත් එක්කම එයාගේ සම්පූර්ණ ආත්මික පරිවර්තනය සිද්ධ වෙනවා. තා මහත්මයෙක් කිව්වා කොයිද වෙන රටක ඉඳගෙන ඒ මහත්මයා මේ ධර්මය අහහා ඉදදී තේරුම් අරගෙන ගිහිල්ලා ඒ මහත්මයට ධර්ම අවබෝධය වුණේ කොමඩේ ගොඩලු. කොමඩ් එකේ ඉද්දි තමයි ධර්ම අවබෝධය. මම හිතන්නේ මම පළවෙනි වතාව මට කොමඩ් එකේ ඉද්දි ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් හම්බුණා. ඒ මාතේ කෝ කියන්න ලැජ්ජයි කෝ හම්බුනේ ඇත්ත කතාව මම කොමඩ් එකේ ඉද්දි කෝ මට මේක අවබෝධ වුණේ. මොකද මේ මිනිස්සයා වැසිකිලි ගිහිල්ලා ධර්මය හොයපු ගතියන එකෙන් පේන්නේ. ඒ වැසිකිලි කර්තව්වේ නෙමෙයි කරේ. එයාට මේ ධර්මයේ සෙවීම කරේ. හම්බුනේ කිව්වා මට මේක අවබෝධ වෙච්ච ගමන් මේක මේ දෙවියු බුදුන් දැක්කා වගේ පුදුම සතුටක් එක මහා සතුටක් දැනනවා කිව්වා. මං එවලෙම එළියට බහලා ආව කිව්වා පස්ස හේතුවද කියලා මතක නැහැ. මං කිව්වා ඒක මගේ හැරෙන්න විදියක් නැහැ අනිවාර්යෙන් පුරුද්දට හරියව කරන්න ඇති කියලා. ඒ දෙක ඒ තරම් සතුටක් කිව්වා. ඒ තරම් ප්‍රසාදයක් ජීවිතේ ඒ තරම් උද්ධාමයට ලැබූ දෙයක් නැහැ. ඉතින් මට හරියට ගරු කරන ඔය මහත්තයා ඉතින් කතා කර කර බුදු කෙනෙක් හැටියට කියමින් ඒගොල්ලන්ගේ තියෙන සද්ධාවට අනුව මම ඉතින් බුදු කෙනෙක් නෙමෙයි. බුදු කෙනෙක්ගේ ගුණ දැක්කොත් එහෙම කෙනෙක්ගේ හදවතක් පැලිලා යයිද දන්නෙත් නැහැ. ඉතින් අපේ ගුණ එච්චර තදින් දැනෙනවා යම් කිසි කෙනෙකුට බුදු කෙනෙක්ගේ ගුණ කොහොමද? අදහන්නත් බෑ, හදවතකට දරන්න බෑ ගුණ. ඒ තරම් මේ ගුණයක් සහ මේ මානව දයාවක් මේ ලෝකේ මිනිස්සුන්ට තිබුණා. ඒ ගුණයක් අපේ හදවතට දෙන්නත් බපුරනවා. ඒක බුදු කෙනෙක්ම දරාගත්තා මිස අපිට දෙන්න බෑ. ඒක අපිට දරන්න පුළුවන් ප්‍රමාණයට තමයි මේ අපි දරාගෙන ඉන්නේ. මම මේ සමාජයට වැඩි වැඩි මේ ධර්මයේ දෙන්න නොයෙකුත් ආකාරවලින් උත්සාහ කරලා තිනු. ඉතින් මේක වැඩි එලවල දෙන්න ගියොත් එහෙම අපි ඒගොල්ලෝ දෘෂ්ටිගත කරනවා, නොමග යවනවා, මේ විකෘති කරනවා කියලා ප්‍රශ්න එනවනේ. ඒ නිසා දැන් නැහැ මොකක්? අසන්නෝ අසත්තව, නොසන්නෝ නොසත්තව. ඔගොල්ලෝ අපාය ගියත් මට එකයි, දිවි ලෝක ගියත් මට එකයි. මම කියන්න ඕන දේ මගේ යුතුකම සහ මම වගකීම මම කියනවා. ඒක නිකන් හරියට කඩේක වෙලෙන් දෙක් වාගේ බඩු ටික දාලා එයා කඩේට වෙලා ඉන්නවා. කැමති අය ඇවිල්ලා තෝරලා අරගෙන එන්න බිල් කඩලා සුපර් මාකට් එකේ බඩු අරගෙන යනවා. නමුත් එයා ලොකෝට බෝඩ් එකක් ගහලා තියෙනවා ෆුඩ් සිටි, එහෙම නැත්නම් සුපර් මාකට් කියලා ගහලා තියෙනවා. නේද? අපිත් ගහලා තියෙනවා සම්මා සමාධි සුපර් මාකට් කියලා. ඉන්ටර්නැෂනල් මෙඩිටේෂන් සෙන්ටර් කියලා ඇවිල්ලා ඒගොල්ලන්ට අරගෙන යන්න පුළුවන්. බිල ගෙවලා නේද? බිල ගෙවන්න ඕනේ. අරගෙන යන්න පුළුවන්. කැමති නම් සතුටෙන් බිලක් දාලා. ඒකයි තියෙන තේ. ඒ දැන් බිල ගෙවලා යන්න පුළුවන්. මේ ඒව ඉතින් මංගේ ඒව නෙමෙයි. ඔය ඇත්තම ගේන ඒවා තමයි. මං කවදාවත් කඩෙන් ගෙනල්ලා තේ හදලා දීලා නැහැ. ඒ ඇත්තම පූජා කරන දේවල් තමයි ඔය ඇත්තන්ටම හම්බෙන. මගේ දේවල් නෙමෙයි. ඔය ඇත්තන්ට රවුම් කරලා දෙන්නේ මේ තේ නැහැ. ඉතින් ඔය පොතපත මුද්‍රණය වෙන්නේ, සීඩී දෙන්නේ ඔක්කොම මන් නෑ. මම මගේ පුකුත් නෑ. මම කොළඹට ආවේ රුපියල් 200ක් අරගෙන. රුපියල් 150ක් වේදන් වුණා, 50ක් ඉතුරු වුණා. ඒකත් කාර්යාලයට දීලා භාවනා මධ්‍යස්ථානයේ ඇතුළට ගියා. තේ සතේ නෑ. එතකොට මේ ඔක්කොම තැල්ලා තියෙන්නේ මේ අම්මා තාත්තගේ දේපලෙන් නෙමෙයි. මේ ධර්මය අහන පිරිසගෙම
තියෙන ශ්‍රද්ධාව තියෙන පරිත්‍යාගයේ තියෙන උනන්දුව මත තමයි. ඉතින් මේක ඉතින් ඔයත්තන්ගේම දේවල් ඔයත්තෝ ඒක ප්‍රයෝජනේ ලබන්න ඕන. මම බාරකාරය හැඩියට වගකීමක් නෙමෙයි. ඉතින් මම ඒවා ඒ විදියට දිනනවා, මම මේ විදියට ඉන්නවා. ඉතින් ශාලාවට එනවා, ශාලාවට බණ කියන එකට නේද? ඒවා ඒ විදියට ස්වභාවිකව පවතිනවා ඇති. ඉතින් මේක සියලු දෙනාගේම දේ. මේ දේශනේ වුණත් මගේ දේශනේ නෙමෙයිනේ. මේක අපේ සියලු දෙනාගේ දේශනය නේද? මම මේක කරගත්තොත් මගේ දේශනේ කියලා. ඔබ හැම කෙනෙක්ම ප්‍රකාශනයක් ඉදිරිපත් කරනකොට ඔබ දේශකයෙක් වෙනවා, අහගෙන ඉන්නකොට ශ්‍රාවකයෙක් වෙනවා. මමත් ඔබ ප්‍රකාශනයක් ඉදිරිපත් කරනකොට අහගෙන ඉන්න විට මම ශ්‍රාවකයෙක් වෙනවා, ප්‍රකාශනය කරන විට මම ගුරුවරයෙක් වෙනවා, දේශකයෙක් වෙනවා. ඔබ මේ සීලු දෙනාම වරක ගුරුවරයෙක්, වරක ශ්‍රාවකයෙක්. ඉතින් ඇත්තම කතාව තමයි අපි එන්න ඕන ගුරුවරයෙක් නැත, ශ්‍රාවකයෙක් නැත කියන මට්ටමට. ඉතින් එතෙන්ට දියුණු වෙනකන් ගුරුකෝල විදියට ওই විදියට සාකච්ඡාව යනවා. අවසානෙටම තේරුම් යයි අනේ හාමුදුරු ඇත්තනේ නැන් කිව්ව මෙතන ගුරුවරයෙක් ගෝලේ නෑ. ඒ කියන්නේ අපි ඔක්කොම සමානයි කියන එකවත් අසමානයි කියන එකවත් නෙමෙයි. සමානයි කියන එක නම් කීයටවත් කියන්න බෑනේ. අසමානයි කියන එක කියන්නත් බෑ. මෙතන ගුරුවරයෙක් ගෝලේ නැහැ කියන අරුත විතරයි යන්නේ. ඔක්කොම සමානයි කියන එක නම් නෙමෙයි. නේ සමානයි කියන එක නෙමෙයි. ගුරුවරයෙක් ගෝලෙක් නැහැ මෙතන. එහෙනම් කවුද ඉන්නේ? සත්වයෙක්, පුජ්‍යලයෙක්, ආත්මයක්, ස්ත්‍රියක්, පුරුෂයෙක් නැත. ඔව්, ඒකත් නෙවෙයි, වෙන එකකුත් නෙවෙයිනේ. ඔව්, එහෙමත් තියෙන. එහෙනම් මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕන. ඒකත් නෙවෙයි නේ, වෙන එකකුත් නෙවෙයි නේ. මොකද්ද? ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. අර මේ තවත් ඔය ජටිල ආගම්වලත් ඔය එහෙම තියෙනවා. මේකත් නෙමෙයි, වෙන එකකුත් නෙමෙයි, ඒකත් නෙමෙයි, මේකත් නෙමෙයි, මුකුත් නෙමෙයි කියලා ශූන්‍යවාදයකට එනවා. ඒක නෙමෙයි. මේ ඉන්ද්‍රිය විශ්ය ඉක්ම වූ දහමක්. ඒ සමීපව ඒ දර්ශනවල හිටපු නිසා තමයි අර ඒ ජටිලයන් කාශ්‍යප ඒ ජටලියෝ ටික නේ, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප, ඌරුවෙල් කාශ්‍යප, ඒ කියන පිරිස දමනය කරගන්න හැකියාව තිබුණේ යම් කිසි දර්ශන වේදනයක් තුළ ලංව සිටපු නිසා. බලන්න බුදු කෙනෙක් අවබෝධයේ පිණිස ඒගොල්ලන්ට මෙහෙවර කරන්න ගිහිල්ලා ඒගොල්ලන්ගේ සියලු දේවල් ඉවසා දරාගෙන ඒගොල්ලන්ට අනුකම්පාවෙන් ධර්මයේ කියපු හැටි නේද? ගිනිහල්ගේ කුස්සිය දෙන්නේ සැතපෙන්න. ඒ විතරක් නෙමෙයි, නයෙක්කින් එකක් දෙනවා අයා කන්න කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුව ඇත්තටම ගිහිල්ලා ඒකවත්තොත් එක්ක දානමාන උයාපිහාගෙන කන්න බෙද වළඳන්න යද්දි දරපළල තියෙනවා බුදුහාමුදුරුව. අපි මේ හිතන සුන්දර නෙළුම් මල්ලුඩ මනස්කාන්තව අපි මේ කාලෙදී ගරු සත්කාර කළාට එවකට බුදුහාමුදුරුව ප්‍රායෝගික ලෝකයේ තුළ ඒ ප්‍රශ්නේ වුණා. ඉතින් අපි ඒකට සාහිත්‍ය මගින් ලොකු අරුණාවක් දෙනවා. ප්‍රාතිහාරයෙන් එක පොරව උස්සලා තියෙනකොට දර කෑලි ටික පැලිලා ගියා. හැරෙම කියලා නෑ බුදුහාමුදුරු. කොහොම කායික බාහුවලෙන් යුක්ත කෙනෙක්, එයාට පුළුවන් මේ එකපාරකින් මේ කටයුතු කරන්න. ඒ වගේම දර ඕනනම් අදිෂ්ඨාන බලයෙන් දර පලන්නත් පුළුවන්. ඕනනම් අදිෂ්ඨාන කරාම මේක පැලෙන්න කියලා පැලෙන්න පුළුවන් මනසකුත් තියෙන උන්වහන්සේගේ අදිෂ්ඨාන බලයේ තරම්. අදිෂ්ඨාන කරොත් ජලය මත ඇවිදගෙන යන්න ඕනේ කියලා ඇවිදගෙන යන්න පුළුවන්. අදිෂ්ඨාන කරොත් අහසින් මගේ ශරීරය ගමන් කරන්න කියලා ඒ අදිෂ්ඨානය මුත පවත්වන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරන්ට ඒ කාලේ පොඩි චෝදනාවක් ආවා. වැඩිහිටි තවත් ශ්‍රමණ බ්‍රාහ්මණය ඉන්නෝ, ඒගොල්ලන්ට ගරු කරන්නේ නැහැ කියලා.
බුදුහාමුදුරන්ට ඒ බ්‍රාහ්මණය චෝදනා කරා වහන්සේ දැන් අනිත් ආගම් වල නම් එහෙම නෙවෙයි වයස හැටියට ගරු කරනවා ඔබ වහන්සේ කාටවත් ගරු කරන්නේ නැහැ ඔබ වහන්සේ තරුණ කෙනෙක් වෙලා තැයි හිස නමන්නේ නැති වඳින්නේ නැති කියලා උන්වහන්සේ කියනවා මට ගරු කරන එකේ ප්‍රශ්නයක් නෙමෙයි මගේ වැඳුම් එහෙම නැත්නම් මගේ මේ නමස්කාරයක් ගෞරවයක් ලබන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද කියන එක තමයි ප්‍රශ්නේ ඒකයි ප්‍රශ්නේ කියනවා බුදු කෙනෙක් එහෙම යම් කිසි කෙනෙකුට ගරු කළොත් ඒ පුජ්‍යලයාට ඒක දරන්න බැරුව බඩ යන්න පුළුවන් කියනවා හිස පැලෙන්න පුළුවන් කියනවා ක්ලාන්ත වෙලා වැටෙන්න පුළුවන් කියලා කියනවා ඒ තරම් ඒක ප්‍රබල බලයක් ඒක දරන්න පුළුවන් ගුණය නෑ ඒ මිනිස්සෙක් ඒක ඒක දරා ගන්න පුළුවන් මිනිස්සේ නෙමේ කියලා කියන මිනිස්සෙක් ඒක දරන්න පුළුවන් කය තියෙන කෙනෙක් නෑ කියන එක ඒ කියන්නේ ඒක ඒක එහෙම දෙයක් තියෙනවා නේ ඒකනේ අපිට වැඩි වැඩිමල් හාමුදුර කෙනෙක් ආවත් අපි උන්වහන්සේලාට ලොකු ආසනයක් දීලා අපි පොඩි ආසනයකට යන්න හරි අපි අර ඒ සිද්දෙන්නේ ඒක අපිට සිත්වලට දැනෙන්නේ ඒ නිසා ඒ වගේ ඒ ස්වરૂපේ තමයි ඒකදී ගැටලුවක් නැහැ ඒ වුණත් උන්වහන්සේලාට වෙනම ගෞරවයක් තනක් හම්බුණා දැන් ওই උපතිස්ස කෝලිත වගේ අය තරුණයෝ නමුත් උන්වහන්සේලා අග්‍රසාවක හැටියට බුදුහාමුදුර ළඟම ඉහළ ආසන දෙක තවත් වැඩ හිටියේ නමුත් ඒ තනතුරත් එක්ක ඒක එච්චර ගැටලුවක් නැහැ ඊට මෙහා ඈ සමාජය ඔව් 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 ඒකදී එච්චරම නෑ එච්චරම ඒක ප්‍රබල විදියට බලපවත් නැහැ නමුත් ඒකත් ඒගොල්ලන්ට දැනෙන ආකාරයේ දැනෙන අය ඉන්නවා නමුත් ඒ ඒ වගේ නෙමෙයි අතෙන් දීට වඩා ප්‍රබලයි මේක දරා ගන්න පුළුවන් ඔව් ඒ දරා ගන්න පුළුවන් මට්ටමේ මේක පවත්නවා ඒක දරා ගන්න බැරි මට්ටමේ තියෙන නමුත් මේක වන්දනාව කියන එක සිද්ධ වෙන්නේ මේ එහෙම නිකම් මේ ඔළුව පාත් කිරීමෙන්ම නෙමෙයි නේද යාගේ සිත පිහිටවන තැන දැන් දේශපාලකයෝ ඇවිල්ලා අත් දෙකම උස්සලා ආයිගෝවන් කියන මේ වන්දනා කරන වඳිනවද නෑ එයා දන්නවා එයා බල සම්පන්නයි ධන සම්පන්නයි ඔක්කොම කියලා මේ සාමාන්‍ය දුගී වගේ ජනතාවට වැඳගෙන වැඳගෙන යනවා ඒ වන්දනාවක් නෙමෙයි ඒකෙන් වෙන්නේ ඉතින් ඒ වන්දනාව කියන එක සිද්ධ වෙන්නේ හදවතින් ඉතින් අපි යම් කෙනෙකුට මම වන්දනා කළත් මම යාගේ ಗುಣ බලලා දැන් යාගේ තියෙන එක ගුණයක් හරි ශ්‍රේෂ්ඨ නම් ඒ ගුණයට ගෞරව කරනවා ඒ ගෞරව කිරීමත් ඒ අදාළ ආකාරයට කෙරෙන්නේ මේ පත දාලා බිම දාලා පැතිරිලා දණ්ඩ නමස්කාරමකුත් නැහනේ එහෙම නැහැ එහෙම දෙයක් කරන්න පුළුවන් අය ඉන්නවා ඒ අයට අපි මේ විදියට කරන අවස්ථාව තියෙන එහෙම කරන්න කෙනෙක් කියලා මම නම් බයට වඳින්නේ නැහැ කාටවත්. ඒක වරදක් නෑ ඒක වරදක් නෑ. ඒක අර ඒක අනුශාසනය. ඒක අර බුදු කෙනෙක්ගේ ප්‍රශ්නෙත් එක්ක වගේ ලොකු බලපෑමක් එතන ඇති කරන්නේ නෑ. දැන් සමහර ඉන්නෝ ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක කිසිම මේ ඒ ගැටලුවක් නෑ ඒක එච්චර සයික සම්ප්‍රදාය හැටියට යන්න පුළුවන් මේ ඒකෙදි එච්චර බලපෑමක් ඇති කරවන්නේ නැහැ කියන එක කිව්වේ මේ මාර්ගඵලලාභී කෙනෙක් පස්සෙන් ගියයි පුතත්ජන කෙනෙක් ඉස්සරහින් හිටියයි කියලා ඒකෙදි ලොකු බලපෑමක් ඇති වෙන්නේ නමුත් අර ගුණයක් වශයෙන් අඳුන ගන්නකොට ඉබේ මේ තන එනවයි කියන එක වගේ එකක් මට නිකන් තේරිලා තියෙනවා අපි නිකන් මේ සද්ද නැතුව හිටියත් ඒ යාට ඒ අදාළ අවශ්‍ය තන ආකර්ෂණ බලවේගයක් ඇති වෙනවයි කියන එකක් අපිට තේරෙනවා. ඔව්. කොහොමත් ඉතින් මාර්ගඵල ලැබුවට පස්සේ යා කෙනෙක් නෙමෙයිනේ. කෙනෙක් නෙමෙයි යා. එයා කෙනෙකුට ගණන් හදන්න පුළුවන් කමක් නැහැ. එයාත් කියන්නේ කෙනෙක් නෙමෙයි කියලානේ. ඒ නිසා ඉතින්
කෙනෙක්ට වැඩිය ධර්මයේ පුබුදු වන එක තමයි වඩා වැදගත් තියෙන්නේ දැන් මට ඕනම් කෙනෙක් හැටියට මේ පෙනී ඉන්න ක්‍රමවේදයක් හදාගෙන කෙනෙක් හැටියට චාම් බව පෙන්නලා කෙනෙක් හැටියට සිල්වන්තකම් පෙන්නලා කෙනෙක් හැටියට සෙරප්පු නැතුව ගිහිල්ලා කෙනෙක් හැටියට පින්නපාති ගිහිල්ලා එහෙම කරන්න පුළුවන් එහෙම කරලා මං කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන මට මොකටද සමහරලාට ඒක කරදරයකුත් වෙනවනේ මට වන්දනා කළත් මං කියන්නේ කරදරයක් වෙන්නේ නැති වෙන්න වඳින්න කියලා ඒකයි මට අවශ්‍ය කරන්නේ ධර්මයේ කෙරෙහි ඔයත් පැහැදීමටපත් කරන්න වෙසක් මං කෙරෙහි පැහැදීමටපත් කරන්න නෙමෙයි සමහර වෙලාවට ඒත් මට කියන්න හිතෙනවා මේ தત્ත්වයේ ඉඳලා මේක දේශනා කරන්න කියලා අර ඍජුව ගන්න මිනිස්සයට මේක ගන්න තේරුම් ගන්න ඒක මගේ පිපිදීම උදෙසා කරන දෙයක් නෙමෙයි එහෙම නැතුව මේ පුජ්‍යලයක් හැටියට පිපිදෙන්න නම් ඕමනාවක් නෑ ඉතින් මේක පුජ්‍යලයක් නැති එකේ කොහොමද පිපිදෙන්නේ ඉතින් ධර්මයයි පුබුදවන්න අපි අවශ්‍ය කරන්නේ නේද මේක ලෝක සත්‍ය මේක තමයි දායාද කරන්න සුදුසුම දේ ධම්ම දායාදේ නිසා ධර්ම දායාදය දෙනවා කියන්නේ කල්යාණ මිත්‍රෙක් ඔය අයිසින් කේක් කවන්න එපා බිස්කට් පැකට් ගෙනියන්න එපා सीडी का पेंड्रोव गिनी दे बना कवद हरिया नंगी केक गिनाव नंग यदार बल शोक वितरने अद नंगी गिनाल दीपु दे मम दें जीवित काल विधि ऐकियाँ औवृद्धम विधि ऐकिया हरियर धर्म मुलिम किया तेरे नैकिया किया मठत्क ऊना मास हयाता सिंधु अहन अवगे अहन අපිට වෙච්ච දේ යාට නොවී තියේ අපි ඉතින් මෙතන ඉඳලා හා ඕක හනික තේරුම් ගන්න කිව්වට ඒක හරියන්නේ නැහැ අපිට වෙච්ච දේ යාටත් වෙනවා සින්දු අහන වගේ අහන කාලයත් එක්ක ඔබට ඒ රසය සහ ගුණය වැටේ ඊට පස්සේ අපිරියම කරපු කෙනා ප්‍රියමනාපම කෙනා බවට පත් දෙීම බවට පත් වෙන්නට ඉඩ අවකාශය තියෙනවා දැන් මනස සැහැල්ලු කරගත්තද ආද උදේ ඉඳලා අවබෝධය නිරෝල් කරගත්තද ආලෝකමත් කරගත්තද ඒ නිසා වහාම තමන් ඉන්න තැනින් ගොඩ එන්න අනේක ආකාරයෙන් ධර්මය සමග ගලපා බලමින් තමන්ගේ ඔළුව නිදහස් කරගන්න තමන්ගේ හිත නිදහස් කරගන්න මේක නිදහස පිණිස විමුක්තිය පිණිස තියෙන ධර්මයක් තමාගේ පවිත්‍රතාවය පිණිස අධ්‍යාත්මික පවිත්‍රතාවය පිණිස තියෙන ධර්මයක් ඒ දේ කරගන්න අපිට හරි ධර්මය හෝ වැරදි ධර්මයේ වැඩක් වෙන්නේ නැහැ අපිට අවශ්‍ය කරන්නේ අපගේ පවිත්‍රතාවයයි පිරිසුදුකමයි ඉතින් ඒ නිසා හැමදාටම ඒ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න හැමදාටම තෙරුවන් සරණයි